අසිරිමත් සම්බුදු තෙමගුල් වර්ණව නමෝ බුද්ධාය අසිරිමත් දහම් මංගල්‍යයේ පිණිස කල්යාණ මිත්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ වඩිනවා සාදු 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 බොහෝ කාලයක් බලාගෙන හිටියානම් ඒ රාත්‍රියේ රැඹෙනතුරු මේ ඒ රාත්‍රිය නීවරණ අවදි වුණාම ලෝක සත්‍යය ඈත්වන්නේ කුසලෙන් ලෝක සත්‍යය නැවත වැටෙන්නේ සසරට මේ නීවරණ නිදන රාත්‍රියක් මේ ඉන්ද්‍රිය ධර්මයන් අවදිවන රාත්‍රියක් මේ ජීවිතේ ප්‍රථම වතාවට බොහෝ විට අවසාන වතාවට ගත කරන්නට ලැබෙන රාත්‍රියක් බොහෝ විට ජීවිතේ අවසාන වතාව මෙවැනි අසිරිමත් පින්බර රාත්‍රියක් යලිනම් උදා නොවන වගට නිසකයි කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකොට විතරක් සිදුවන අසිරිමත් සිදුවීමක් මෙවැනි රාත්‍රියක් ගත කරන්නට ලැබෙන එක පින්වතුනේ යමෙක් සාවධානවසා සිටියොත් යමෙක් වීරිය ඇති කරගෙන රැය පහන් කළොත් ඒ කාන්තින්ම සුගතිගාමි වෙනවාමයි ඒ කාන්තින්ම නිවනට ලං වෙනවාමයි මේ එතරම් සුන්දර රාත්‍රියේ කැරඹුම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ධර්මාසනයේට වැඩම කළේ අපි කැඳවාගෙන යන්නට අසිරිමත් පින්බිම ලුම්බිනියට අපි ලුම්බිනියට කැඳවාගෙන යන්නටයි උන්වහන්සේ වැඩම කළේ ඉතාම ගෞරවයෙන් ඒ මනරම් පින්බිමට අප කැඳවාගෙන යන්නට වැඩම කළ ස්වාමින් වහන්සේට අපි වැඳ නමස්කාර කරනවා සාදු 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 අවසරයි ස්වාමීනි අපට ඒ පින්බිමට යන්නට අවසරයි සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු
සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ගුණ කඳ ශ්‍රවණී කරන්ට ආත්පස සක්වල සිටින දෙවියන්ට අපි ආරාධනා කරමු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා හාන්පස සක්වල සිටින සදහං අසනු කැමැති දෙවියෝ වෙසං පුං පොහෝදා මිහි මඬල සොළව සොළවා පියුම් පිට වැඩිය අප මුනි රජුන්ගේ සම්බුදු උපත ගැනද සම්බුදු උපතේ අසිරිය ගැනද දස පාරමිතා ගැනද සූවිසි විවරණ ගැනද පෙරුම් පුරා ආගමනේ දස මරුන් පරදා වජිරාසනය මත වැඩහිඳ සම්බුදු නුවණ ලැබුවග ඒ ඥානයේ අසිරිය
දුක් දොම්නස් නිවාදමං මහා කරුණාවෙන් යුතුව සකල සතට සිදු සකල සතට සිත සැදුවග කුසිනාරාවේ සල්වනයේ පිරිනිවන් වැඩිය වග තුන් ලොවට අගරජිඳුන් මම සරණ ගිය මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනුව පහළ වී වදාළ ගෞතම නම් වූ තුන් ලොව තිලක වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ දේවාති දේව වූ නරසේෂ්ඨ වූ පියුං පුපුදුවන සිරිපායති අපගේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු අසිරිය රැයන් පුරා ශ්‍රවණය කිරීමට පින් කැමැති දෙවියෝ විමං අතහැර මෙහි පැමිණෙන්වා අපමුනි රජුන්ට අටපිරිකර පිදුව ගඨීකාර බ්‍රහ්මරාජයාද දහමට ආරාධනා කළ සහම්පති බ්‍රහ්මරාජයාද අපමුනි රජුන්ගේ ගුණ ගැයෝ සක් දෙවිඳුන්ද සතර කොන රැකවල් කළ සතර වරං දෙවියන්ද විස්කන් දෙව්පුතුද සියලෝම දෙවියෝ ආලවක සෙම්පෙති දුන් ප්‍රධාන සියලු දෙවියෝද වැහිවලා දුරු කරමින් සඳ මඬල බබුලුවමින් ඉරු සඳු දෙවියෝද හාත්පස දෙවියෝද මියුරු බුදු ගුණ අසනු කැමැති විරූපාක්ෂ දෙවියෝද වැහිවලා දුරු කරමින් මේ දහං මණ්ඩපයට
වහවහ පැමිණෙන්වා වහවහ පැමිණෙන්වා වහවහ පැමිණෙන්වා පිංවන් දෙවිවරුනි පිංවන් බ්‍රහ්මයිනි පිංවන් නාගයිනි මේ ධර්ම ශ්‍රවණයට කාලයයි සාදු සාදු මේ මහා භද්‍ර කල්පේ සතරවෙනුව පහළ වී වදාළ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රුන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 ඒ වගේම මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අපිට කියලා දුන්න අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර වූ අපගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේට নমස්කාර වේවා සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත් මෑණිවරුනි පින්වත්නි අද මේ පින්වතුන්ගේ ජීවිතයේ අසිරිමත් දවසක් ඔබගෙත් මගෙත් අපි කාගෙත් ඈත සල් වෘක්ෂයක් ළඟ ඉඳලා ශ්‍රී හස්තය ඉහළට ඔසවාගෙන ඒ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ වඩින අයුරු මේ මණ්ඩපේ නිර්මාණය කරලා තියෙනවා. හරි සුන්දරයි. ලුම්බිනි සල්වනයයි සිහි වෙන්නේ. ඒ වගේම උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවනේ මේ මිහිමණඩලට සාක්ෂි පිණිස දකුණු ශ්‍රී හස්තයේ මිහිමණඩලේ තබාගෙන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වජිරාසනේ මත වැඩ සිටින ආකාරය මේ මණ්ඩපේ නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම වාරාණසී ඉසිපතනේ අපගේ භාග්‍යතුන් වහන්සේ අමා බිරේ වැයූ ඒ ධර්ම චක්‍ර මුද්ධාවෙන් යුතු ඒ දම්සක් බුදුරජාණන් වහන්සේගේ දම්සක් ප්‍රතිමාව මේ මණ්ඩපේ නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම සාල වෘක්ෂ දෙකක් යට අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහන් සිලක් නිවි යන ලෙස නිවි ගිය ආකාරය පිරිනිවන් මංචකය නිර්මාණය කොට තිබෙනවා. මෙවැනි සුන්දර මණ්ඩපයකදී ඒ අසිරිය ගැන අහන්ට ඔබට ලැබෙන මේ වාසනාව නින්දකින් නොවැසේවා. රැය පුරා බුදුගුණ අහන්ට සසරේ කළ පින් ඉස්මතු වේවා. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු දිවිය හරි අසිරිමත්. ඒ සම්බුදු දිවියේ විස්තර කොහින් දිගාරින්නද කියලා තේරෙන්නේ නැහැ. ඒකට හේතුව සමහර විස්තර තියෙනවා දීපංකර පාදමූලේ විවරණ ගන්න කලිනුත්
ඒ මහා බෝධිසත්වයන්ගේ ජීවිතයේ සිද්ධ වෙච්ච අසිරිමත් දේවල්. නමුත් පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ මේට අසංඛීය කල්ප ලක්ෂ 20කට කලින් තමයි මවුන් කරටගෙන පීන සයුරී පීනු කතාව සිද්ධ වෙන්නේ. පින්වත්නි, අම්මාව අතහැර වෙළඳාමියන්ට සිත්තුනේ නෑ. ඒ නිසා අම්මත් කැටුවමයි වෙළඳාමෙන් ගියේ. ඉස්සෙල්ලා අම්මා අතහැරලා ගිහිල්ලා තියෙනවා. මඟට ගිහිල්ලා අම්මා මතක් වෙලා ආයෙත් අම්මව ගෙන්නන ගියා. හැබැයි එදා අම්මව අතහැරලා ගියා නම් අපිට බුදු කෙනෙක් නෑ. ඊට පස්සේ මොහොඳේ නැව කැඩුනා. එදා මොහොඳේ නැව කැඩුනේ නැත්තම් ඒත් අපිට බුදු කෙනෙක් නෑ. ඊට පස්සේ සියලු දෙනා මොහොඳට යට වුණා වතුරේ. කෙලෙස් සයුරේ යට වෙන සත්වයන් අසංඛීය කල්ප ලක්ෂ 20කට පස්සේ නිදහස් කරන්න අර වතුර මැදින් කෙනෙක් මතු වෙනවා. ඒ මානපෝසක කුමාරයා මතු වෙලා පීනනවා. පීනනකොට අම්මාවමයි මතක් වුණේ. ආපසට හැරිලා බලනකොට මොකද්ද මේ අසිරිය? වතුර මැදින් අම්මා මතු වෙනවා. කොණ්ඩේ කඩා දාගත්ත වයසක මහල්ලක්. ඉදිරියට ගිය ගමන ආය ආපසට එනවා. මවුන් කරට ගත්තා. පින්වත්නි, නිල් පාට පළසක රත්තරන් කඳක් පෙරලෙනවා වගේ රන්වන් දේහකින් යුක්තු ඒ මහා පුරුෂයා මවුන් කරටගෙන පින්නනවා. එක දවසක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි, හතරක් නෙවෙයි. පින්වත්නි, දවස් හතක් පීනුවා. මේ අසිරිය වෙන්නේ දැන් වෙන මොහොඳේ ඔයවැනි කතාවලදී ඒ මොහොඳේ වැටුණ කෙනාට පිහිට වෙන්නේ මනමේ කලාව. සුද්ධාවාසේ බ්‍රහ්ම රාජෙක් දිවසින් ඒ මොහොතේම බලනවා අසිරිය බලන්ඩ. මේ මිහිමණලේ බුද්ධාංකුර කොහෙද තියෙන්නේ? බුදු වෙන අය කොහෙද ඉන්නේ කියලා බලනවා. බලනකොට නිල් පලසක රන් කඳක් වගේ අර වීරිය තියෙන උත්තමයා පේනවා. ඔහු බුදුවරු ගැන දන්නේ නැහැ. දවස් හතකින් වෙරළකට සෙවිඳු වුණා. සමහර වෙලාවට මුහුද කෙටි වෙන්න ඇති. අපි දන්නේ නැහැ. ආකාශයේ ඉඳලා අර සුද්ධාවාස බ්‍රහ්මරාජයා බුදුවරු දැකපු බුදුවරුන්ගේ විවරණ ගැන දන්න බ්‍රහ්මරාජයා කියනවා, පුත්‍රය පතපන් සම්බුදු බව. එතකොට අටුවාවල තියෙනවා ඒ බ්‍රහ්මරාජයාගේ ඉරුදීන් ඒ පුත්‍රයාගේ හිතට කාවැද්දුවා කියලා කියනවා. සම්බුදු බවම ඕන මට කියලා. ඇයි එසේ විය නොහැකිද? විය හැකි. හේතුව අද මේ ලෝකේ කුසල් වලින් හීන මිනිසුන්ගේ හිතවලට අමනුෂ්‍යෝ කාමයෙන් කාවද්දනවා. බැඳීම කාවද්දනවා. ප්‍රේතයෝ ප්‍රේත බව කාවද්දනවා. යක්ෂයෝ ක්‍රෝධ බව කාවද්දනවා. නාගයෝ රාගී බව කාවද්දනවා. එනම් සුද්ධාවාස බ්‍රහ්මරාජයෙකුට ඒ සම්බුදු භවයේ පහසක් මේ මේ කුමාරයාගේ සිතට කාවද්දන්න බැරිද? පුළුවන්. ඊට පස්සේ හිතට යාටත් හිතට හැඟීමක් එනවා ඒ මාතුපෝසක කුමාරයාට. මම සම්බුදු වෙනවාමයි, මේ ලෝක සත්වයා ඈතර කරනවාමයි කියලා. ඒ දිව්‍ය රාජයාගේ දිව්‍ය ඉරිදීන් අර අම්මා තමන් දරුවා වැදූ බව සත්‍යක්‍රියා කරලා, මොහොඳේ දවස් හතක් මාව රැකූ බව සත්‍යක් කළා. මේ පිනනම් පුතේ උඹට සම්බුදු බව පිණසම වේවා කියලා අම්මගෙන් විවරණ ලැබුණා.
ඔන්න බීජේ. ඔන්න බීජේ. දැන් සසරේනවා. ඉපදෙනවා, මැරෙනවා, සසරේනවා. එක බුද්ධ ශාසනයක කාන්තාවක් වෙලා ඉපදිලා. කාන්තාවක් වෙලා ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂ ගණන් සංඝයාට අබතෙල් පූජා කරලා බුදුරජාණන් වහන්සේ දිහාම බලාගෙන ඉන්නවා. අර බීජේ. තවත් ජීවිතේ මේව විවරණ ගන්න කලින් දීපංකර බුදුරජාණන් වහන්සේ මුණ ගිහින්න කලින් තවත් ජීවිතේක පින්වන්නේ එක රජ කෙනෙක් වෙලා දැන් මේ සසර රජ කෙනෙක් වෙලා ඇතා පිට යනවා. ඒ හොඳට දමනෙ උන ඇතා මන්දෙන් මත් වුණා. ඒ ඇතා රාගෙන් මත් වුණා. වනේ යනකොට ඇතින් එකගේ ගන්ධය ඇවිල්ලා ඒ ඇතා ඇඟ සොලවාගෙන කැලේ මැදින් දුවනවා. අර ඇතා පිට හිටපු රජ්ජුරු ගහ කෙල්ලුණා. ගහේ අත්ත උඩ ඉඳලා කල්පනා කරනවා, අහෝ මේ රාජ පෙරහැරෙන් ගිය ඇතා වනේ නැතින් ගැන රාගෙන් මේ වගේ නින්දිත විදිහට සියලු දෙනා බලාගෙන ඉඳින් වල් වැදෙනවා නා. එවැනි රාගයක් මට එපා කියලා ඒ මොහොතේම රජකම ඇතැරලා පැවිදි වෙන්න යනවා. දීපංකර පාදමූලයේ විවරණ ගන්නටත් කලින් රාගෙන් නිදහස් වීමක් පතනවා. අපේ මහ බෝධිසත්වයෝ ඔය විදිහට ඉපදෙමින් මැරෙමින් යනකොට තමයි පින්වත්නි ඕන මේ ලෝකෙට අසංඛීය කල්ප ලක්ෂ 4කුත් තව ලක්ෂයක්ට පෙර මේ ලෝකෙට දීපංකර කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ ඉන්න කාලේ ලක්ෂ ගණන් ලෝක සත්වයා සසරෙන් නිදහස් වෙන කාලේ පින්වත්නි මොහොතක් හිතන්ද අපිත් ඒ කාලේ හිටියා. අපිත් ඒ කාලේ හිටියා. කෝටි ප්‍රකෝටි ගානක් සසරෙන් නිදහස් වෙද්දී මීට අසංඛ්‍ය කල්ප ලක්ෂ 4කුත් ලක්ෂයකට කලින් අපි සසරේ දැන්වත් නිදි මරාගෙන බණහන්ට ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට සාදුකාර දෙදී බණහන්ට පින්වත්නි ගැලවිල්ලකට මෙච්චරයි තියෙන්නේ. සිත පහදවා ගන්න ඒ පෙරම් පුරපු බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳට මම දැක්කා පින්වත්නි. එක දැනක තථාගතයන් වහන්සේ ගැන තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරලා යම් කිසි කෙනෙක් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පහදිනවද සිත පහන් කරගන්නවද ඇඟිලි එකතු කළ වන්දනා කරගන්නවද ගෞරව කරනවද එයම නිවනට බීජයක් වෙනවා කියලා. එහෙනම් ඒ සසරේ අපි බුදුරජාණන් වහන්සේලාට අද්දෙක එකතු කළ වැඳලවත් නැතුව ඇති. ඒ සම්බුද්ධත්වයේ අසිරියට සාදුකාරයක් දීලා නැතුව ඇති. ඒ නිසා මේ දුකින් සන්තාපෙන් කෙලිස් ගින්නෙන් එක කරදරයක් ඉවර වෙලා එහා පැත්ත බලලා මේ පැත්ත බලමුද තවත් කරදරයක්. එක දුකක් ඉවර වෙලා හුස්ම පොදක් හෙලනකොට තවත් දුකක්. මේ වගේ අපි ගැලවෙන්නේ නැද්ද? රාග ගින්නෙන් මේක ඇතුළ පුච්චල දානවා. දේශ ගින්නෙන් මේ ඇතුළ පුච්චල දානවා. මෝහ ගින්නෙන් මේ ඇතුළ පුච්චල දානවා. මේකෙන් අපි ගැලවෙන්නේ නැද්ද? ඇස්වල කඳුළු ඉවර වෙන දවසක් නෑ. පපුව පිච්චෙලා මේක උණු වෙන්නේ නැතුව තියෙන්නේ පුදුමයකට. එවැනි ගින්දරක් මේ හදවතට දැනෙනවා. මේකෙන් අපි නිදහස් වෙන්නේ නැද්ද?
ඒ නිදහස් වීම පිණිසයි මේ පින් රැස් කරගන්නේ. ඒ නිසා කන් යොමු කරගෙන අහන්ට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ජීවිතේ මිහිරි ගීතය ආරම්භ කරනවා. පින්වත්නි, එදා සුමේද කියලා මහා බ්‍රාහ්මණ මහසාල සිටුවරේ අරින අරින ගබඩාවේ රන් රිදී මුතුමැණික් පුරවලා මුතුන් මිත්තෝ අරන් ගිහිල්ලා නැහැ, දෙමව්පිය අරන් ගිහිල්ලා නැහැ, දොරටු විවෘත කරලා කැමැති තරම් ගන්නට කියලා දන් දීලා තමයි ප්‍රවෘජාවට ගියේ. දැන් වාගේ හැංගිලි නැහැ, කැමැති තරම් ගැනිලි නැහැ. ආද කිරියටි 10ක් ගෙනවා නම් පහක් ඇති ඉතුරු පහ ඇතුලේ. කෙසෙල් කණක් ගෙනවා නම් මුල් ලැබරි ටික ඇති ඉතුරු ටික ඇතුලේ. නිරවශේෂෙන් ඉතුරු කරගන්න නැතුව දන් දෙනවා කියන එක පුදුම දෙයක්. පුළුවන් නම් දානයක් දීලා හිස් භාජන ඇතුව යන්න ශ්‍රේෂ්ඨයි. දානයක් දීලා අවසානට කිසිවක් ඉතුරු වෙන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨයි. සුමේද තාපසතුමා ඉතිරි වෙන්නේ නැති තැන උඹලා ගනිල්ලා කියලා ප්‍රවෘජාවට ගියා. හිමාල වනයේ රාග දේශ මොහ සංසිඳවීම පිණිස ප්‍රවෘජා වුණා. දැන් බුදු වෙන කතා නැහැ. ඒ කාලේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීපංකර නම් වූ පින්වත්නි 400,000 සංඝ පිරිස පිරිවරාගෙන 104,000 දානෙට වඩිනවා. හිට උදෑසන රඹගම් වැසියෝ මාවද සුද්ධ පවිත්‍ර කරනවා. ආකාශචාරි තාපසෙක් සුමේද තාපසතුමා, මේ මිනිස්සු ලහිලහියේ මොකටද මේ සූදානම් වෙන්නේ? පින්වත්නි, කුමක්ද මේ? දෙදෙස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිබි අපගේ දුක් වියලවලා දමන හිරුමණ්ඩල වඩිනවා කිව්වා. කෙලෙස 1000 සංසිඳවන සඳ මණ්ඩල වඩිනවා කිව්වා. ක්ලේශ ප්‍රාණීන් දුරු කරන සිංහ රාජයන්න් වහන්සේ වඩිනවා කිව්වා. ඒ වගේම ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිබි ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ කිව්වා. බුද්ධ කියන වචනේ ඇහෙනකොට ඇඟේ රෝමෝද්ගමනය වුණා. පින්වත්නි, මටත් ඕන කිව්වා. මිනිසු කල්පනා කළා මේ තාපසින් නම් ඉරිදිමත් ඉඩක් තියෙනවා තනිකර මඬ ඉරිදීන් ඕක මැණිකක් කරයි. මැණික් අතුරයි ඉරිදීන් රම් පාලමක් හදයි. දෙව්ලොව පරසතු මදාරා මල් ගෙනල්ලා මල් පාවඩයක් කරයි. නාගලෝවෙන් නාග මාණික්යක් ගෙනල්ලා ඉන්ද්‍රනීල මාණික්ය මාවතක් හදයි. පින්වත් තාපසතුමනි, මෙන්න මේ කොටස ඔබ පාර හදන්න කිව්වා. මඳ ගොඩක්. සුමේද තාපසතුමා කල්පනා කළා මිනිස්සු මහන්සියෙන් වැඩ කරනවා. මහන්සියෙන් කරන පිනයි බලවත්. ඒ නිසා මම මහන්සියෙන් මේක කරන්න ඕන කියලා. දැන් තිබ්බනේ පින්වත්නි, ඉරිදීන් ඕන දෙයක් කරන්න. බලන්න දුෂ්කරව කරන දී පින වැඩි. එහෙනම් මේ වැස්සේ බණහනේ පින වැඩි. දැන් සමහර අය ඇති දන්සල් නොලබන බණගින් බඩගින්නේ බණහනේ පින වැඩි. ඊළඟ සමහර අයට ඉඳ ගන්න දැනන් නැති ඇති හිටගෙන බණහනේ පින වැඩි. දුෂ්කරව නිදිමත එයි, වතුර ටිකක් බිබී. ඒ වගේම කොහොම හරි මේ අතපය පිරිමදමින් රෑ එළි වෙනකල් ධර්මය අහනවා. ඒ දුෂ්කර පින මහත්ඵලයි.
පින්වත්නි දුෂ්කරව ඒ කර්මය කළා. පස් ගෙනල්ලා දානවා දැන් කූඩින්. රැය ඉල්ලින කල්වත් ඉවර කරගන්න බෑ. පින්වත්නි උදාහිරු නැගෙන ලෙස පොම් පෝයදා වලා ගැබෙන් අතරින් සඳ මඬල නැගෙන ලෙස ඒ තථාගත අරහත් දීපංකර බුදුරජාණන් වහන්සේ 400,000 රහතන් වහන්සේලා පිරිවරාගෙන වඩිනවා. නාන්සේගේ ශරීරයෙන් බුද්ධ රශ්මි ධාරාව විහිදෙනවා. මිනිසු පාර දෙපැස්සේ මල් විහිනවා. මිනිස් හිතුවා මොහොතින් දැන් මේ ඉතුරු මඬ තව පොඩ්ඩයි දින අඩි 5ක් 6ක්. මොහොතින් මේ මඬ වගුරු මාණික්යක් කරයි මේ තාපසයා. පින්වත්නි මොහොතින් මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ශරීරය ඒ දණ්ඩක් වේවා කියලා මඬේ වැතිරුණා. මගේ බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ දඬු නමස්කාර කළා. ඒ පිනටයි අදටත් බුදුරජාණන් වහන්සේ ළඟ මිනිස්සු දඬු නමස්කාර කරන්නේ. දැන් ළඟදී මතකයිද තායිලන්ත පාද යාත්‍රාව තිබුණා. මහිතේ බකමූණ පැත්තේ මිනිස්සු ගම්වලින් ගම් බෙදාගෙන පාරේ සංඝයාට වඩින්ට කෙහෙල් කොළ ඇතිරුවා. දැන් එක පිරිසක් අතුරගෙන ගිහිල්ලා අනිත් පිරිස අතුරගෙන එනවා. හරියටම අඩි 4ක් වතර මන්දී සංඝයා වඩිනවා. එතන හිටපු උපාසක මහත්තයෙක් උන්ද කොට කලිසමක් ඇඳලා ඉන්නේ. උන්ද ඒ කුඹුරේ වැඩ කරන්ට වත්තේ පිටේ වැඩ කරන්ට අඳින ඇඳුමට උඩින් සංඝයාට වඳින්න සුදු ඇඳුම ඇඳගෙන පිටලා අර සුදු සරම ගලවලා අර ඉතුරු අඩුව පිරෙව්වා. ඒ ෂණේ මේ මොහොතේම. එහෙනම් එදා මගේ බෝධිසත්වයන් වහන්සේ මඬේ ඒ දණ්ඩක් වුණ බව සත්‍යයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ භාග්‍යතුන් වහන්සේගේ රන් ශ්‍රීපාවල මඬ නොතැරවේවා. මේ දාසයාට අනුකම්පා පිණිස තථාගතයන් වහන්සේ මගේ ශරීරය මතින් වඩිනසේක්වා. බුදුරජාණන් වහන්සේලාට තියෙනවා පින්වත්නි බුද්ධ ඥානය. කෙනෙක් දැක්ක ගමන් එයාගේ සසරම පේනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මීට, දීපංකර බුදුරජාණන් වහන්සේ දැක්කා මීට අසංකේ කල්ප ලක්ෂ 16කට කලින් මවුන් කරටගෙන පීනු තරුණයා. බුද්ධාංකුරයකට පින් එකතු වුණ කෙනා. ඒ තථාගත දීපංකර බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි දැක්කද පස්සත ඉමං ජටිලං බලන්ද මේ ජටිල බ්‍රාහ්මණය අධිහා උග්ග තාපසං උග්ග තපස් රකින්න තාපසය අධිහා අසං තව කල්ප ලක්ෂ අසංකේය කල්ප ලක්ෂ 4කට පස්සේ ගෞතම නමින් සම්බුදු වෙනවා කියලා වදාලා. ඒ තමයි ඉස්සෙල්ලාම විවරණය. මේ මිහි මඬල හෙල්ලුම් කන්න පටන් ගත්තා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධාංකුරේට මායා කියලා මව් කෙනෙක් පහළ වෙනවා. සුද්ධෝදන කියලා පිය කෙනෙක් පහළ වෙනවා. යසෝදරා කියලා පත්නියක් පහළ වෙනවා. රාහුල් කියලා පුත්‍රයෙක් පහළ වෙනවා. ඒ වගේම සාරිපුත්ත මොග්ගල්ලාන කියලා අග්‍ර ශ්‍රාවකයන් නම් කියලා පහළ වෙනවා.
බලන දැන් විවරණ දුන්න ගමන් එතනින් පස්සේ සිද්ධ වෙන සියල්ල බුදුරු දන්නවා. සසරේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ ගිහි කාලේ බිරිඳක් දැකලා මටත් මෙහෙම වෙන්න ඇත්තන් කියලා ආසා කරපු කෙල්ලක් එතන හිටියා. ඇගේ මා ඒ පුණ්‍ය බීජේ තියෙනවා. නිල් මානිල් මින්ට අටක් අතේ තියාගෙන සුමේද තාපසෙන් වහන්සේ ළඟට නිල්මානෙල් මිටි පහක් දාලා නිල්මානෙල් මිටි තුනක් දීපංකර පාදමූලයෙන් තැබුවා. ඈ ස්වාමීනි, ඔය කියූ යසෝදරා මම වේවා කිය. ඈ කවුද? යසෝදරා. එදා සම්බුදු රජාණන් වහන්සේ ළඟ සුමේද තාපසතුමා විවරණ ගන්නකොටමයි යසෝදරාවත් ප්‍රාර්ථනාව පැතුවේ. පින්වත්නි, මෙහෙම විවරණ ගන්න කාරණ අටක් තියෙන්න ඕන. හැම කෙනාටම බුද්ධත්වයට විවරණයක් එනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒකට කියනවා manussත්තං ලිංග සම්පන්ති. මිනිස්සෙක් වෙන්නත් ඕන බුදු කෙනෙක්ගෙන් විවරණ ගන්න. පුරුෂයෙක් වෙන්නත් ඕන. ඊට පස්සේ හේතු සසරේ පුණ්‍ය හේතු ගුණ සම්පත්තිය තියෙන්න ඕන. සත්තාරං දස්සන සම්මා සම්බුදු කෙනෙක් ඉන්නම ඕන. පබ්බජ්ජා තමන් පැවිදි වෙලා ඉන්නත් ඕන. දැන් මේ තාපසින් නම්සේ පැවිදි වෙලා. ඊළඟට මේ වෙලාවේ ධර්මයේ දේශනා කළොත් රහත් වෙන්න තරම් පිනක් තියෙන්නත් ඕන. ඒ වෙලාවේ සම්බුද්ධත්වයකට විවරණ ලැබුණ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් පිට වෙන එක බණපදයෙන් අර මඬ ගොඩේ දිගාවලා ඉන්න රංකඳ අරහත්ත්වයටපත් වෙනවා. එවැනි පුණ්‍ය සංස්කාරයක් තියෙන කෙනෙක්. ඊට පස්සේ චන්දතා ඒ බුදුරජාණන් වහන්සේගේ විවරණී ගැන බලවත් කැමැත්තක් ඇති වෙනවා. අනාගතේ සම්බුදු වෙනවා කියපු ගමන් ඒකටමයි හිත පිහිටියේ. ආන්න අට ධම්ම සමෝදාන අබිනීහාරෝ සමිද්දති. ඔයාට සම්පූර්ණ වෙච්ච ගමන් ඒ විවරණේ සිද්ධ වෙනවාමයි. ඒ විවරණේ සිද්ධ වුණා අපිට අනුකම්පා පිණිස. පින්වත්නි, ඒ තථාගත අරහත් දීපංකර බුදුරජාණන් වහන්සේ ඒ තාපසින් වහන්සේගේ ශරීරයෙන් එළියේ නෑ. මවන ලද සමම් මල් මිට ඒ තාපසින් වහන්සේගේ ශරීරයට දැම්මා. අදටත් බුදුවරු වෙනුවෙන් පිච්ච මල් ඉහිනවා. ඊට පස්සේ අරහාර ලක්ෂයක් රහතන් වහන්සේලා සමම් මල් දාලා තියෙනවා. වටේ විටේ හිටපු ඒ මිනිසුන් සාදුකාර දිදී මල් ඉස්සා. ඒ මල් මතින් තථාගත දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ මල් ගොඩ මැදින් මතු වුණ තාපසින් වහන්සේ මතු වෙලා භාවනාවට සමවැදුණා. ඇයි තාපසින් වහන්සේ නමන්නේ? ධානලාභී. ඒ සමවදිනකොට පින්වත්නි, එහි මොහොතේ දෙවියන් බබුන් ආකාශෙන් ඉඳලා කිව්වා, පින්වත සතුටු වෙන්න, ඔබ නම් ඒකාන්තයෙන්ම සම්බුදු කෙනෙක් වෙනවාමයි. හේතුවක් තියෙනවා කිව්වා. මොකද්ද හේතුව? සම්බුදු කෙනෙක්ගෙන් විවරණ ගන්නකොට පරිසරයේ හීතල නැති වෙලා යනවා. දැන් සීතල නැති වුණා. ඔබ ඒකාන්තයෙන් බුදු වෙනවා. පරිසරයේ උණුසුම නැති වෙලා යනවා. දැන් උණුසුම නැති වුණා. ඒකාන්තයෙන් ඔබ බුදු වෙනවා. ඊළඟට දස දහසක් සක්වල නිහඬ වෙනවා. ගහක කොලයක්වත් හෙල්ලෙන්නේ නැහැ වෙලාවේ. බුදු කෙනෙක් වෙන්න විවරණ ලැබනවා කියන එක අද කාලේ මොනවද ලියුම් වලින් ලියලා දෙනවනේ. මේ මහමෙවුනාව පටන් ගත්ත නිසා නැතුව මිසක්කා අපි දන්න මිනිස්සු ඉන්නවා ඔබ බුදු වෙනවා කියලා විවරණ දීලා සහතිකයක් දීලා මිනිස්සු මුලා වෙලා මුළු සක්වලම නිහඬ වෙනවා කියන ඒ වෙලාවට.
දෙවරු වීණා වයවය හිටියනම් නවතිනවා. දෙවරු පංචතූරි නාදෙන් සතුටු වෙලා හිටියනම් නවතිනවා. ලෝකෙ කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ ඒ වෙලාවට. ඒ බුදුරජාණන් වහන්සේගේ හඬ විතරයි ඇහෙන්නේ ඔබ සම්බුදු වෙනවා කියන එක. ඊට පස්සේ සියලු ගංගාව නතර වෙනවා. ගංගාව ගලන්නේ නැතුන් එහෙම නතර වෙනවා. ඒක හරි. ඒ සද්දේ නැහනේ. ඊළඟට හුළං හවන් නැතුව යනවා. හුළඟ නතර වෙනවා. ඊට පස්සේ සියලුම තුන් ලෝකෙම ගස්වල මල් පිපෙනවා. දියේ පියුම් පිපෙනවා. ඒ වගේ සියලු වෘක්ෂවල ඵල හට ගන්නවා ඒ මොහොතේම. ඒ වගේම මේ ලෝකේ මාණික්‍ය පොළොව ඇතුලේ තියෙන මාණික්‍ය මිනිසුන්ට පේන්න පටන් ගන්නවා. ඒ වගේම පින්වත්නි, අහසින් සුවඳ මල් වැටෙනවා. හිරු පෙනෙන්න පටන් ගන්නවා හොඳට. හිරු ආකාශයේ තියෙද්දී පුදුමයක් තරුත් පේන්න පටන් ගන්නවා. නිරේ ගිනි නිවිලා යනවා. ඒ වගේම පොළොවේ දිය උල්පත් මතු වෙනවා. සියලු ගුහාවල ඉන්න සතුන් එළියට එනවා. මිනිසුන්ගේ හිතේ ඒ සම්බුදුරජාණන් වහන්සේ විවරණ ගන්න මොහොතේ තුන් ලෝකෙම එක මිනිසෙක්ගේ හිතේවත් රාගේ හටගන්නේ නැහැ. රාගේ නැති වෙනවා ඒ මොහොතේ. ද්වේෂේ නැති වෙනවා ඒ මොහොතේ. බැන බැන හිටපු කෙනා නතර වෙලා දැන්. කාමයේ හිටපු කෙනා මේ කාමසිත නැති වෙලා ඒ මොහොතේ. බය දති ගැනීම නැති වෙනවා. සියලු රෝග සංසිඳෙනවා. සියලු දෙනාගේ බය නැති වෙනවා. පොළොවේ දූවිලි ඇවිස්සෙන්නේ නැතුව යනවා. සුවඳක් හමාගෙන යනවා. ඒ වගේම සියලු දෙනාට පවුරු පදනක් නැතුව පේන්න පටන් ගන්නවා. ඒ මොහොතේ කෙනෙක් ඉපදෙන්නේ නැහැ. ඒ මොහොතේ කෙනෙක් මැරෙන්නේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලේ විවරණ ගන්නකොට මෙවැනි අසිරියක් වුණා නම් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ අසිරිය කොහොම ඇතිද? ඒ උතුම් සම්බුද්ධත්වයට නමස්කාර වේවා. ඒ සම්බුද්ධත්වයේ පින්වත්නි, ඒ මහ බෝධිසත්වයෝ, දැන් මහ බෝධිසත්වයෝ අර මල්ගොඩ මත ඉඳලා මනසිකාර කරනවා සම්මා සම්බුද්ධත්වයට කෙනෙක්පත් වෙනවා නම් ඒකෙනම් පිම්පුරා ගන්නේ කොහොමද කියලා. ඒ උත්තමයාට පේනවා පාරමිතා පුරන්ට ඕන දායක්. දානය පුරුදු කරන්න ඕන පාරමිතාවක්. පාරමිතාවක් කියන්නේ ඉවරයක් නැහැ. සීලේ පාරමිතාවක්. නෙක්ඛම්මේ පාරමිතාවක්. ප්‍රඥාව පාරමිතාවක්. වීරිය පාරමිතාවක්. ශාන්තිය පාරමිතාවක්. සත්‍ය පාරමිතාවක්. අදිෂ්ඨානයේ පාරමිතාවක්. මෛත්‍රිය පාරමිතාවක්. උපේක්ෂාව පාරමිතාවක්. මේ විදිහට පාරමිතාවක් සේ මේවා පුරන්ට ඕන කියලා අවසන් නොවන පින්වත්නි, පාරමිතාවක් විදිහට, පාරමිතාවක් කියන්නේ අවසන් නොවන විදිහට ගුණධර්ම දියුණු කරන්න ඕන. ගුණධර්ම දියුණු කරන්න ඕන කියලා තමන්ගේම ඥානයට වැටුණා. ඒවා බුද්ධං කුරවලදී සිද්ධ වෙන දේවල්. එහෙම වැටුණාට පස්සේ පින්වත්නි, දස පාරමිතා සිහි කරනකොට මේ මිහි මණ්ඩල කම්පා වෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ විවරණ ගත්ත මොහොතේ පටන් මේ බුද්ධත්වයට සාක්ෂි දුන්නේ මහ පොළොව. ඊට පස්සේ ඒ සම්බුද්ධත්වයට විවරණ ගත්ත දවස් ඉඳලා තව ආශිර්යයක් තියෙනවා. ඒ මහ බෝධිසත්වයෝ කවමදාවත් පින්වත්නි අටමහා නරකයේ උපදින්නේ නැහැ. සංජීව කාල සූත්‍ර, ඊළඟට රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි আদি තියෙනවා අටමහා නරක. ඒ අටමහා නරකේ මහ බෝධිසත්වයෝ උපදින්නේ නැහැ. නිරේ උපදින්න කැමැති නැති අය
බුදුරජාණන් වහන්සේ සරණ යත්වා. කවදාවත් ලෝකාන්තරයේ උපදින්නේ නැහැ. ලෝකාන්තරය කියන්නේ පින්වත්නි සක්වලක්. දැන් අපි කියමුකෝ මේ සක්වලක් කියන්නේ අපි කියමුකෝ මේ වෘතයක් කියලා. අපි කියමු උදාහරණයකට අපි කියමුකෝ මේ බෝලයක් වගේ විශ්වයක්. අපි කියමු බෝල දෙක තුනක් එක තැනක තිබ්බොත් එහෙම ඒ අතර හිදසක් තියෙනවද නැද්ද? බෝල දෙක තුනක් එක තැන තිබ්බම අතර හිදසක් තියෙනවා. ඒ වගේ තමයි මේ සක්වල දෙකක් අතර හිදසක් තියෙනවා. එතෙන් කිසිම ආලෝකයක් යන්නේ නැහැ. ඒකට කියනවා ලෝකාන්තරික නිරේ කියලා. ඒ නිරේ කවදාවත් මහ බෝධිසත්ව ඉපදෙන්නේ නැහැ. අසංකේ කල්පලක්ෂ හතරක්. නිරේ ලෝකාන්තරික නිරේ නොයනු කැමති ඇත්තෝ මහ බුදුරජාණන් වහන්සේ. ඒ මහ බෝධිසත්වෝ බෝධිසත්ව ජීවිතේවත් ගියේ නැහැ. එවැනි අසිරියකින් එන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේම සරණ යත්වා. මහා බෝධිසත්වෝ කවදාවත් එදා ඉඳලා ප්‍රේත ලෝකෙක ඉපදිලා නැහැ. ප්‍රේත ලෝව නොයනු කැමැත්තු බුදුරජාණන් වහන්සේ සරණ යත්වා. ඒ වගේම මහා බෝධිසත්වයෝ කවදාවත් එදා ඉඳලා සුද්‍ර ජීවීන් වෙලා ඉපදෙලා නැහැ. ඇහැට පේන්නේ නැති ජීවීන් වෙලා. ඒ නිසා එවැනි ජීවීන් සහිත සසරේ නොයනු කැමැත්තු බුදුරජාණන් වහන්සේ සරණ යත්වා. ඊළඟට විවරණ ගත්ත දවසේ ඉඳලා අඳ ඇස් අඳ වෙලා ඉපදෙලා නැහැ. ගොළු වෙලා ඉපදෙලා නැහැ. බිහිරි වෙලා ඉපදෙලා නැහැ. අඳ ගොළු බිහිරි වෙලා ඉපදෙලා නැහැ. ඒ නිසා එවැනි දුක් නොවිඳුණු කැමැත්තෝ ඇස් පාදා ගනු කැමැත්තෝ කන් මනාව ශ්‍රවණය වෙනු කැමැත්තෝ ඊළඟට අතපයෙන් පිං කරගනු කැමැත්තෝ බුදුරජාණන් වහන්සේ සරණ යත්වා. ඊළඟට කවදාවත් උපනෝපන් ජීවිතේ මහ බෝධිසත්වයේ විවරණ ගත්ත දවසේ ඉඳලා ස්ත්‍රියක් වෙලා නැහැ. අනිත්‍ය ස්ත්‍රීන් වෙනවා. පුදුමේ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ විවරණ අරන් තියෙද්දි මුත් ස්ත්‍රියක් වුණානේ වැරදි කාම සෙවණින් නිසා සසරේ. මහා බෝධිසත්වය කවදාවත් ස්ත්‍රියක් වෙන්නේ නැහැ. වැරදි කාම සෙවණි කියන්නේ කෙනෙක් ස්ත්‍රියක් කරන එකක්. ඒ කර්මෙන් මහා බෝධිසත්වයෝගේ පුණ්‍ය සංස්කාරයට කවදාවත් ස්ත්‍රියක් වෙන්නේ නැහැ. ස්ත්‍රී ජීවිතෙන් දුක් විඳින ඇත්තෝ බුදුරජාණන් වහන්සේ සරණ යම්පා. ඊළඟට උපනෝපන් ජීවිතේ නපුංසකයෝ වෙලා ඉපදෙන්නේ නැහැ. දැන් ලෝකේ තියෙනවා අධර්ම රාගය. අධර්ම රාගයේ ඉහෙට ගහපු ගමන් දරුවාට අම්මා අඳුරගන්න බෑ. සහෝදර සහෝදරියව අඳුරගන්න බෑ. අධර්ම රාගය. එවැනි අධර්ම රාගයක් බෝධිසත්වයන් දෙන්නේ නැහැ. අධර්ම රාගය ආවට පස්සේ පිරිමියෙකුට පිරිමියෙක් පේන්න බෑ. කොල්ලන්න කොල්ලෝ ගැන රාගය උපදිනවා. කෙල්ලන්න කෙල්ලෝ ගැන රාගය උපදිනවා. මිනිසුන්ට සත්තු ගැන රාගය උපදිනවා. මිනිසුන්ට කාමසේවන බැලීමේ රාගය උපදිනවා. මිනිසුන්ට කාමසේවන ඇසීමේ රාගය උපදිනවා. මේ ඔක්කොම අධර්ම රාගය. කවදාවත් බෝධිසත්වයන්ට අධර්ම රාග සිතිවිල්ලක් ඇවිල්ලා නැහැ. පෙරුම් පුරණ සසරේ කවදාවත් පිරිමියෙක් ගැන රාග හිතක් ඇති වෙලා නැහැ. පෙරුම් පුරණ සසරේ කවදාවත් කාමසේවන බලා ඉඳීමේ ආසාවක් ඇති වෙලා නැහැ. පෙරුම් පුරණ සසරේ අම්මා නංගි සහෝදරයෝ වරදවාගෙන නැහැ. පුදුමයි. අද සමාජයේ තියෙන්නේ අධර්ම රාගය. ඒ නිසා ධර්මයේ අහමින් සරණක් හොයමින් කොච්චර පීඩා වෙනවද සත්වයා. මේකට තියෙන විසඳුම නම්
බුදුරජාණන් වහන්සේ සරණ යන එකමයි. මහා සෑය ළඟ සත්‍යක්‍රියා කර කර ස්වාමීනි පෙරම් පුරණ හසරේ ඔබ වහන්සේගේ හිතේ අධර්ම රාගයක් ආවේ නැහැ. නපුංසක සිතිවිලි ආවේ නැහැ. සත්‍යයි මං ඔබ වහන්සේ සරණ යනවා කියලා. සරණ යන්න ඕන පින්වත්නි බුදුරජාණන් වහන්සේම. ඊළඟට ඒ පෙරම් පුරණ සසරේ කවදාවත් ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ. මව් මැරෙන්නේ නැහැ, පියා මැරෙන්නේ නැහැ, බුදුවරුන්ගේ ලේසෙල වෙන්නේ නැහැ, සංඝ බේදේ වෙන්නේ නැහැ, රහතුන් ඝාතනය වෙන්නේ නැහැ මේ බෝධිසත්ව යතින්. හරි බුදුමයි මේ සම්බුද්ධත්වයේ කියන එක. අරූප ලෝකේ උපදින්නේ නැහැ. පෙරම් පුරණ සසරේ සුද්ධාවාසී උපදින්නේ නැහැ. සුද්ධාවාසී උපදින්නේ අනාගාමියත්වෝ. පෙරම් පුරණ සසරේ නියත මිත්‍යා දෘෂ්ටියේ බැහැගෙන ඉන්නේ. නියත මිත්‍යා දෘෂ්ටියේ බැහැගෙන ඉන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටි අත්හැරෙනවා. දැන් එක තැනක තියෙනවා මහ බෝධිසත්වයන්ට ගිනි පුදන් රම්මලා පුරුදු කරනවා. ඊට පස්සේ අවුරුදු ගාණක් ගියාට පස්සේ ඒ ගිනි ගොඩට ගවයේ කපලා දාලා ගිනි පූජාවක් කරන්න ඕන. දැන් මහ බෝධිසත්වයෝ දැන් මේ පූජාව කරන්න ලැහැත්ති මේ සසරේ. ඊට පස්සේ හරක ගෙනල් අර ගිනි අවුලන තැන තියලා බලනකොට ගිනි ගාන දණ්ඩ ගෙනල්ලා නැහැ. ගිනි උපදවන එක ගෙනල්ලා නැහැ. උදාහරණයක් කියමු ගිනි පෙට්ටිය ගෙනල්ලා නැහැ කියලා. ඊට පස්සේ ගියා. ගිනි ගාන දණ්ඩ ගෙන්න ගියා. යනාතරේ හොරෙක් ඇවිල්ලා හරක අරන් ගියා. බෝධිසත්වෝ ඇවිල්ලා කල්පනා කරනවා කිරියම්පේ දෙයයන්ටම පුදන්න ගినాපු හරක බලා ගන්න දෙයයන්ට බැරි නම් මේ දෙයියෝ කොහොමද අපිව රකින්නේ කියලා උඹත් එපා උඹගේ ගින්දරත් එපා කියලා එහෙම්ම හිමාලයට ගිහිල්ලා භවනා කළා. ඉක්මනට අත්තරින්වා දෘෂ්ටි. මේ විදිහට පින්වත්නි බුද්ධෝහං බෝධිසාමි මම බුදු වෙනවා සම්බුද්ධත්වයේ ලෝකයට කියනවා. මුත්තෝහං මොචිසාමි මම නිදහස් වෙලා සත්වේනුත් නිදහස් කරනවා. තින්නෝහං තාරිසාමි මම සසරින් නිදහස් වෙලා සත්වයත් සසරින් නිදහස් කරනවා. සංසාරෝගා මහබ්බය සසර මහබ්බයයි ඒකෙන් ඔබ නිදහස් කරනවා කියන පරම අදිෂ්ඨානෙන් පිරුන්දම් පිරුවා. පින්වත්නි මේ පිරුන්දම් පුරණ සසරේ තපස් රැකලා තියෙනවා. ඊළඟට හුදකලාවේ ඉඳලා තියෙනවා. ඒවා අද්භූත විදිහට ඒ පිරුම් පුරණ සසරේමයි මහ බෝධිසත්වයෝ 24ක් සම්බුදුවරුන්ගෙන් විවරණ ගත්තේ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාමුල සුමේද කියලා තාපසේ. කොණ්ඩඤ්ඤ කියන බුදුරජාණන් වහන්සේ ළඟ විජිතාවි කියලා සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා විවරණ ගත්තා. ඒ කියන්නේ සක්විති රජුරෝ ඇවිල්ලා වන්දනා කරනකොට කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මෙන්න මේ සක්විති රජතුමා අනාගතේ ගෞතම නමින් බුදු වෙනවා කියලා. ඒ වගේ ඇයි සංකස්සේදී අපේ බුදුරජාණන් වහන්සේ සංකස්සෙන් දීන් වඩිනකොට දණ්ඩ නමස්කාරයෙන් එක්තරා මානවකෙක් වඳිනකොට බුදුරජාණන් වහන්සේ වදාළනේ පින්වත් මහණෙනි අනාගතේ මෛත්‍රී කියලා සම්බුදු වෙන්නේ මේ කෙනා කියලා. ඒක තමයි විවරණේ. මංගල කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ සුරුචි කියන බ්‍රාහ්මණේ විවරණ ගත්තා. සුමන කියන බුදුරජාණන් වහන්සේ කාලේ අතුල කියලා නාගරාජේ. රේවත කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ අතිදේව කියලා බ්‍රාහ්මණේ. සෝභිත බුදුරජාණන් වහන්සේගේ කාලේ සුජාත කියලා බ්‍රාහ්මණේ. අනෝමදස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ යක්ෂ සේනාධිපති යක්ෂයේ. පදුම බුදුරජාණන් වහන්සේගේ කාලේ සිංහේ. මේ බලන්න සසර අපි මොනව වෙලා ඉපදෙයිද දන්නේ. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ තාපසේ
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ ජටිල තාපසේ සුමේද බුදුරජාණන් වහන්සේ කාලේ සක්විති රජ කෙනෙක් පියදස්සි බුදුරජාණන් වහන්සේ කාලේ කාශ්‍යප කියන බ්‍රාහ්මණ මානවකේ අත්තදස්සි බුදුරජාණන් වහන්සේ කාලේ සුසීම කියන බ්‍රාහ්මණේ ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ කාලේ සක්‍ර දේවේන්ද්‍රයා ජයතුරා සංකේගෙන බුදුරජාණන් වහන්සේ ළඟ සක්නන්ද පතුරද්දී බුදුරජාණන් වහන්සේ වදාළා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ මේ සක් පිඹින මේ දිව්‍ය රාජයා තමයි අනාගතයේ ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ කියලා. තිස්ස බුදුරජාණන් වහන්සේ කාලේ සුජාත කියලා රජ කෙනෙක්. පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ විජිතාවී කියලා රජ කෙනෙක්. විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ අතුල කියන නා රජතුමා. සිකී බුදුරජාණන් වහන්සේ කාලේ අරින්දම කියන රජුරෝ. වෙස්සබ බුදුරජාණන් වහන්සේ කාලේ සුදස්සන කියන සුදස්සන කියන රජුරෝ. කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ කේම කියන රජුරෝ. කෝණාගමන බුදුරජාණන් වහන්සේ කාලේ පවන කියන රජුරෝ. කාශ්‍යප බුද්ධ ශාසනයේ කවුද? ජෝතිපාල කියන මානවකයා. පින්වත්නි, මේ විදිහට තමයි ඒ තථාගත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනයේ විවරණ ගත්තේ. ඔය කෙටියෙන් කිව්වේ තව ගොඩක් කතා තියෙන නිසා. පින්වත්නි, ඒ සසරේ ඒ උත්තමයා පුරණ ගුණධර්ම 10කට තමයි ගොනු වෙන්නේ. පාරමී ධර්ම 10කට. ඇයි මේ මහබෝධිසත්වයෝ සසරේ ගමන් කරද්දී දිරිසන් ලෝකෙට වැටෙන්නේ? ඇයි දුප්පත් වෙන්නේ? ඇයි නාග ලෝකෙට වැටෙන්නේ? කරන පින නූලෙට ඇමිනෙන මල් වගේ, මල නූලට ඇමිනෙනවා වගේ කරන පින බුද්ධත්වයටයි එකතු වෙන්නේ. වරදිනේව විපාක දෙනවා ඉක්මනට. කරන පින බුද්ධත්වයට එකතු වෙනවා. වරදිනේව විපාක දෙනවා. ඒ වරදිච්ච ඒවා ඔක්කොම ඉවර වෙලා අර පින විතර පුණ්‍ය පින්ඩයක් ඉතුරු වෙනවා. ඒ උත්තමයාට කියනවා භගවා කියලා, භාග්‍යවන්තයා. සියලු පව් අවසන් වෙලා පින් පුණ්‍යයක් පින විතරයි. පින්වත්නි, ඒ දාන පාරමිතාව මේ සසරේ නොදුන්න දානයක් නැහැ. අහවල් දී දුන්නේ නැහැ කියලා නෑ, සියල්ල දීලා තියෙන්නේ. දුන්නේ නැති කෙනෙක් නෑ. අපිත් සසරේ බෝධිසත්වයන්ගෙන් දන් කාපු අය. ඇස් දන් දීලා තියෙනවා අහසේ තරුවලට වැඩිය, පොළොවේ පස්වලට වැඩිය මස් දන් දීලා තියෙනවා, සාගරයේ ජලයට වැඩිය ලේ දන් දීලා තියෙනවා. මේක තේරුම් ගන්න කතාවක් කියන්න. බෝධිසත්වයෝ පෙරුම් පිරුවනි අසංඛේය කල්ප ලක්ෂ 4. එක කල්පයකට එක හැක් දන් දුන්නත් කොච්චරද? අසංඛේය 4ක්. ඇස් මං කියපේක තේරුණාද? එක කල්පයකට එක හැක් දන් දුන්නත් ඇස් අසංකේය 4ක්, ගණන් කරන්න බැරි කල්ප ලක්ෂ 4ක්. එක කල්පයක එක ජීවිතයක් දන් දුන්නා. ජීවිත කීයක්ද? එක කල්පයක එක ඇහිද දන් දුන්නේ? එක ඇහක එක රුධිරේ කඳුලයිද දන් දුන්නේ? එක රුධිර පදක් එක කල්පයකට දන් දුන්නත් අසංකේය 4ක්. පෙන්වන්නේ ඒ ඇස් දන් දීම හිතා ගන්න බෑ. ඇස් ගලවලා දන් දෙනවනේ. සිවි කියලා රජ කෙනෙක් වෙලා ඉඳලා ඒ රජුරෝ දන් දෙනවා ඉවරයක් නෑ. ඒ රජුරවන්ට හිතෙනවා, කවුරු හරි ඇවිල්ලා මගේ හදවත ඉල්ලුවොත් එහෙම පොකුණකින් නෙළුමක් කඩලා දෙනවා වගේ, හදවත පපුව පළලා හදවත මන් දෙනවා. කවුරු හරි මගෙන් ඉල්ලුවොත් මස්
බදින ලද මස් කෑල්ලකින් ඇට කටුවේ මස් කෑල්ලි වෙන් කර කර ගන්නවා වගේ මගේ ඇඟේ මස් ඉර ඉරා මන් දෙනවා. කවුරු හරි ඉල්ලුවොත් මගෙන් ලේ උක්කම්බරන මැෂින් එකට උක් යුස ටික දැම්මට පස්සේ ඒ යුස ටික එනවා වගේ මගේ ඇඟ මිරිකලා මම ලේ දන් දෙනවා. කවුරු හරි ඉල්ලුවොත් එහෙම මගෙන් නේත්‍රා දෙක තල ඵලයකින් ලොඳ ගුගුලනවා වගේ මේ ඇස් දෙක ගුගුල්ලා මන් දෙනවා කියලා හිතුවා. හිතලා දන්සලට ගියා. ඒ සිතිවිල්ලට සක්දිවිඳුගේ ආසනෙ උණුණා. උණුවෙලා සක්දිවිඳු හිතුවා මේක බලන්න ඕන කියලා දුප්පත් අන්ධ මිනිසෙක් විදිහට වෙස් මාරු කරගෙන ඇවිල්ලා පාරේ පොඩි කන්දක් මුදුනේ අත් දෙක තියාගෙන කියනවා, රජතුමනි සැරදේවා, ඔබ ජීවත් වේවා සැරදේවා කියලා. අර දෙවි කෙනෙක්ගේ හඬක් නිසා ඇහුණා. පින්වත උඹට මොනවද ඕනන්නේ? රජතුමනි උපතින් අන්ධෙක් මං. ඔබතුමාට ඇස් දෙකක් තියෙනවා, එකක් මට දෙන්න, එකකින් ඔබ බලන්න. පින්වත්නි, යමක් බලාපොරොත්තුෙන් හිටපු කෙනාට කවුරු හරි ඒක කටින් පිට නොකර ඒක කවුරු හරි කිව්වොත් ඇඟ කිරිපොලා යනවා නම් ඊට වැඩිය සිය දහස් වාරයකින් කය කිරිපොලා ගියා. අහෝ මගේ දාන පාරමිතාව. පින්වත, මම අද හිතුවා විතරයි උඹට කවුද මගෙන් ඇසිල්ලන්න කිව්වේ? ඊට පස්සේ කිව්වා දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු තමයි මට පණිවිඩය දුන්නේ කිව්වා. දැන් ඒ ඉන්නේ සක්දෙවිඳු. ඊට පස්සේ කියනවා, එහෙනම් පින්වත මම ඔබට ඇස් දන් දෙන්න කැමති යම් මාලිගාවට කිව්වා. අර ගිය යොදුන යොදුන් 100ක් වගේ හිතුණා කියනවා ඒ සිවිරජ්ජුරවන්ට. එතරම් දෙන්න ආසාව. ගිය ගමම්ම සිංහාසනේ ඉඳගෙන කතා කළේ වෛද්‍යවරයාට වහම එන්න කියලා. වෛද්‍යවරයා පැමිණියා, ඇස් දෙනවා කියන ආරංචි අහූ ගාලා ගිහිල්ලා වැළපෙනව අමාත්‍යවරු අන්තපුරේ 16,000 ස්ත්‍රීන්, රජතුමනි මෙවැනි සොඳුරු ස්ත්‍රීන් බලන්න බැරි වෙයි, ඇස් දෙක දෙන්න එපා. මේ ලඳ බොළඳ සුරතල් දරුවන්ගේ මූණ බලන්න බැරි වෙයි, ඇස් දෙන්න එපා. ඔබ වෙනුවෙන් සිරස නමන කීකරු අමාත්‍යවරු දකින්න බැරි වෙයි, ඇස් දන් දෙන්න එපා. එහෙම කියද්දී සිවි රජුරෝ සීවක කියන වෛද්‍යාචාර්යවරයාට කියනවා, මගේ ඇහැ ගලවපන්, මට මේක දෙන්න ඕන. ඊර්වස කිව්වා වෙන දෙයක් දෙන්න රජතුමනි. ඊර්වස කිව්වා වතුර ඉල්ලන කෙනාට වතුර දෙන එක සත්පුරුෂකම, බඩගින්න ඉන්න කෙනාට කෑම දෙන එක සත්පුරුෂකම. මේ මිනිසයා ඉල්ලන්නේ ඇහැ, ඇහැ දෙන එක සත්පුරුෂකම. මගේ ඇහැ උඹ වේදා මේ ඇහැ ගලවලා දීපන් කිව්වා. රජතුමා සීවක වෛද්‍යාචාර්යයා කියනවා, රජතුමනි වෙන දෙයක් දෙන්න නැවත සීකරන්න කිව්වා. රජුර කිව්වා මේක රාජ ආඥාව, ගලවපන් ඇහැ කිව්වා. ඒ වෛද්‍යාචාර්යයා හිතනවා, අඬුවක් දාලා කොහොමද දැන් මේ ඇඟ ඇහැ උගුල්ලන්නේ? මේ දේහයට වේදනාවක් දෙන්න මං කැමති නෑ. ඒ වෛද්‍යාචාර්යා ආනන්දයන් වහන්සේ ඒ කාලෙ දුක් දෙන්න කැමති නෑ. ඊර්වසේ නිල්මානිල් මලක බෙහෙතක් ගාලා ඇහැ වටේට තිබ්බා. දැන් ඇහැ ඇතුලේ පිච්චෙනවා. රජතුමනි කල්පනා කරන්න, ඔය ඇහැ තිබ්බ විදියට මට තියන්න පුළුවන් කිව්වා වෛද්‍යාචාර්යවරයා. මගේ ඇහි වේදනාවට වැඩිය උඹගේ වචනේ සැරයි, මේ ඇහැ ගලවපන් කිව්වා. ඊර්වස්සේ ආය බෙහෙතක් ගාලා ආය ඇහැ වටේ ගෑවා. මේ නිල්මානිල් මලකින් ඇහැ ඇතුලේ කැරගෙනවා මෙහෙම වේදනා දිදී. රජතුමනි ආපහු හිතන්ඩ, ඇහැ තිබ්බ විදියට මට තියන්න පුළුවන්, මේ ඇහි වේදනාව නෙවෙයි මට සැර, උඹගේ වචනේ, මේ ඇහැ ගලවපන් කිව්වා. ආය බෙහිතක් කරන් ඇහැ වටේ ගහනකොට මේ ඇහැ එළියට පැන්නා. මෙහෙම ඉල්ලෙනව නහර වැල් වලින් මුළු රාජ වස්ත
මාත්‍රම ලේ. පොඩ්ඩක් හිතන්ඩ මෙහෙම ඇහැ එල්ලෙනවා. වැලි කැටයක් ඇහැට ගියොත් වේදනාව, මැස්සෙක් ඇහැට ගියොත් වේදනාව ගැන හිතන්ඩ. මහා බෝධිසත්වයෝ මේ ඇහැ එල්ලෙනවා. රජතුමනි ඇහැ ආය මට දාලා තිබ්බ විදියට හදන්න පුළුවන්, ආය හිතන්ඩ කියලා කිව්වා. සීවක මගේ ඇහැ කපලා දන් දීපන්, මේ අත උඩ තියපන් කිව්වා ඔය ඇහැ. අපි සසර දුකෙන් නිදහස් කරවන්න මේ බණ ටික අහන්න අපිට දුකෙන් නිදහස් වෙන්න මේ මහ බෝධිසත්වයෝ මේ නේත්‍රාව දෙන්නේ. සීවක වෛද්‍යාචාර්යවරයා ඇහැ මෙහෙම අරන් මෙහෙම කපනකොට අනිත් ඇහෙන් පේනවා. මේ අතට ගත්තට පස්සේ ගින් යකඩ බෝලයක් ගත්තා වගේ අතාරින්න කලබලයි, දන් දෙන්න. මෙහෙම ගත්ත ගමන්ම ඇහැ ඇතුලේ තිබ්බා අන්ධයාගේ. දිව්‍ය ආනුභාවයට ඇහැ එකපාරම පෑහුණා, පේනවා. මේ පැත්තෙන් ලේ වැගිරෙද්දී, උල්පතකින් වාගේ මේ ඇහෙන් ලේ වැගිරෙද්දී, ඒ ඇහැ අනිත් කෙනාට බද්ධ වෙලා ඒ ඇහෙන් එයා ලෝකේ බලන හැටි මේ ඇහෙන් බලනකොට බුද්ධත්වයේ පිණිසමයි ඒ පාරමිතාව පිරුවේ. සීවක මේ වේදනාවට වැඩිය මට මේ ප්‍රීතිය වැඩි, අනිත් ඇහෙත් ගලවපන් කිව්වා. අනිත් ඇහෙත් බෙහෙත් ගානවා. රජතුමනි හිතන් රායසරයා සීවක ගලවපන්. ඒ ඇහැ ආය අර විදියටම ගැලෙව්වා, මේ එල්ලෙනවා. හිතන්න බෑ, හිතන්න බෑ. එවැනි සම්බුද්ධත්වයේ උදෙසා එවැනි දෙයක් ඉවසුවා නම් ඇයි අපිට ඉවසන්න බැරි? ඇයි අපිට ඉවසන්න බැරි? අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කවද්ද? ඒ ඉවසීමට දිවි පුදන්නේ කවද්ද? ඒ දාන පාරමිතාවට දිවි පුදන්නේ කවද්ද? ඒ ඇහත් මෙහෙම එල්ලෙද්දී අතට අරන් කැපුවා. ඒ ඇහත් බද්ධ කළා. වැඳ වැඳ සින්දු කිය කියා අර මානවකෙ ගියා. නේත්‍ර අන්ධ රජ්ජුරුව උයනේ තපස් රැක්කා. ඒ නේත්‍රේ දන් දීලා හිතුවා කියනවා, මගේ මේ නේත්‍ර දන් දීමේ පිණින් මගේ ඇස් ඉදිරි පිට කාටවත් දුකක් නොවේවා කියලා. ඒ නිසා දේවදත්තත් බුද්ධ නේත්‍රයට එන්න කලින් තමයි පොළොව පැලීගෙන ගියේ. යම් මොහතක දේවදත්ත බුදුරජාණන් වහන්සේට පේන තැනට ආව නම් පොළොව පැලෙන්නේ නැහැ. දේවදත්තගේ පාපයට වැඩිය සම්බුදුරජාණන් වහන්සේගේ පින බලවත්. ඒ නිසා තමයි චින්චි මාණිකාව දෙවුරන් විහිලෙන් එළියට ගියට පස්සේ පොළොව පැලුනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර මායිමෙන් එහා පැත්තට ගියට පස්සේ තමයි ඔක්කොටම කරදර වෙන්නේ. ඒ නිසා තමයි සුභා තිරණිය අතක් ඇහැට අරන් එනකොට බුදුරජාණන් වහන්සේ දකින්නකොටම සුභා තිරණියගේ ඇහැ ආවේ. සුභා ගලවපු ඇහැට වැඩිය මගේ බුදුරජාණන් වහන්සේ දුන්න ඇස් වැඩි නිසා. ඒ නිසා තමයි ඒ බුද්ධ නේත්‍රෙන් දවස් 7ක් බලාගෙන හිටපු නිසා තමයි බෝධින් වහන්සේ අදටත් අපේ දුක් නිවන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න නිසා තමයි දුකක් ආවම මහසෑයට ඵලයල්ලා කියන්නේ. ඒ බුද්ධ නේත්‍රයේ ඉදිරියේ දුක් දුරු වෙනවා. පින්වත්නි, මේ සසරේ ගමන් කරද්දී ඔබ අහලා තියෙනවද ඇස් ගලවන? ඇස් වාටු කියන්නේ ඇස් කොච්චර ගලවනවද? ඒවා පාරමිතාද? මිනිස්සු තරහට සතුරන්ගේ ඇස් කොච්චර ගලවනවද? ඒවා පාරමිතාද? සත්තු තවත් සත්තුන්ගේ ඇස් කොච්චර ගලවනවද? ඒවා ප්‍රාර්ථනාද? සතුන් මරන්නෝ මස් ලෙලි ගහද්දී ඇස් ගලවන ඒවා ප්‍රාර්ථනාද? කොච්චර ඔයවැනි ඇස් ගලවන ඒවා ලෙඩ්ඩු සුව කරන්න ඇස් කොච්චර ගලවනවද? ඒවා ඉදිරියේ අදටත් ලෝකේ
සම්බුද්ධත්වයට ඇහැත් දුන්නා කියන එකක් අහන්නවත් නැහැ. ලෝකේ මිනිස්සු කෙලෙස් සහිතව ඇස ගලවද්දී තමන් තමන්ගේම ඇහැ ගලවලා දෙනවා ඒ ලෝක සත්වයා දුකින් නිදහස් කරවන්න. මගේ බුදුරජාණන් වහන්සේ එවැනි වූ දාන පාරමිතා පෙරුවා. එලෙස ලබා දුන්න ඇස් වැඩි තරු අඩුයි අහසේ. අහසේ තරු අඩුයි. ඇඟේ ඇස් ඉස්මසලේ මුළු ජීවිතයම පුදනවා. බණපදයක් අහන්න යකෙක්ගේ කටට පනිනවා. ඊළඟට පින්වත්නි සීල් සමාදන් වෙලා දානෙට ඉල්ලගෙන ඉද්දි තමන්ගේ ඇඟ ගිනි ගොඩකට දානවා හාවෙක් වෙලා. අදටත් සඳ මඬලේ හාවගේ ඡායාව. කවුරු මොනවා කිව්වත් හඳ මඬලේ කොච්චර ආවාට හෙව්වත් සඳ මඬලේ තියෙන්නේ මං සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ඡායාවමයි සත්‍යයි. හඳ මඬලත් බුදුරජාණන් වහන්සේගේ පාරමිතාවට සාක්ෂි වෙලා අද මේ මණ්ඩපෙත් හඳ මඬලක් තියෙනවා. පේනවද යාළට? ගස් අස්සේ තියෙන්නේ. පින්වත්නි තව එක පාරමිතාවක් ගැන කියන්න. මහා බෝධිසත්වයෝ පුසති කියන දේවියගේ කුසෙන් උපදිනවා. ඒ දේවිය නගරේ බඩ කුසත් උස්සගෙන නගරේ යද්දි වෙලෙන්දෝ ඉන්න වීදියේදී තමයි දරු ප්‍රසූතිය වුණේ. වෙලෙන්දන්න කියනවා වෛශ්‍යයන්ගේ වීදිය අතරතුර ඉපදුන නිසා දරුවගේ නම විස්සන්තර. අම්මා දාපු නමකුත් නෙවෙයි, තාත්තා දාපු නමකුත් නෙවෙයි. ඒක තමයි නම. ඉපදිච්ච ගමම්ම කිව්වා අම්මා දෙන්නමකුත් නැද්ද කියලා. ඉපදිච්ච ගමම්ම බුදුරජාණන් වහන්සේ ජීවිත තුනක කතා කරලා තියෙනවා. ඒ තමයි මේ සම්බුදු ජීවිතෙත් වෙස්සන්තර ජීවිතෙත් උම්මංග ජාතකේ මහෞෂධ කුමාරයා වෙලා ඉපදිලා අතේ ඖෂධ ගුලියක් තියාගෙන අම්මා මේක බෙහෙතක් කිව්වා. ඊට පස්සේ අර ඉපදිච්ච ගමම්ම කිව්වා අම්මා දෙන්න දෙයක් නැද්ද කියලා. දහසින් බැඳි පියල්ලක් තිබ්බා. ඒක කිරි අම්මලාට දුන්නා. මේ කතාව අහගන්න පින්වත්නි වෙස්සන්තර ජාතකය කියන්නේ රැයක් එළි වෙනකල් කියන කතාව. අටුවාවල තියෙනවා බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙන්න වෙනවා කියන එක තේරුම් ගන්න වෙස්සන්තර ජාතකය කියන්නේ නැතුව යනවා කියන. ඒ කාලෙට දැනගන්න කියනවා බුද්ධ ශාසනයේ අතුරුදහන් කියලා. එතරම් වෙස්සන්තර ජාතකයේ අනුභවය. කුමරා දැන් දන් දෙනවා. අටවෙනි අවුරුද්දේ මාලිගාවේ ඉඳිද්දී ඒ වෙස්සන්තර කුමාරයා කල්පනා කරනවා අනේ කවුරු හරි මගෙන් ඇස් ඉල්ලනවා නම්, කවුරු හරි මගේ හදවත ඉල්ලනවා නම්, කවුරු හරි මගේ ජීවිතේ ඉල්ලනවා නම්, කවුරු හරි මාව දාසභාවයට ඉල්ලනවා නම් මං දාස වෙනවා කියලා. ඇත්තට මෙහෙම හිතනකොට මේ ඝනකඩ පුවල් මහ පොළොව හෙල්ලෙන්න ගත්තා. අපි කොච්චර දන් දෙන්න හිතලා තියෙනවද? කෝ පොළොව හෙල්ලුණාද? ඉඳගෙන ඉන්න පුටුවවත් හෙල්ලෙනවද? මහා බෝධිසත්වයන්ගේ දාන සිතිවිල්ලට මිහි මණ්ඩල කම්පා වුණා. ඒ ගාලේ තමයි දැන් ඔන්න මේ රාජකුමාරයා සොළොස් වයසට ආවට පස්සේ මන්ත්‍රී කියලා බිසෝ විවාහ කරගත්තා ඇය යසෝදරා. පුත් කුමරෙක් ලැබුණා. ඒ පුත් කුමරා ජාලිය, ඔහු රාහුල. කුමරියක් ලැබුණා සොඳුරුයි, නිල් මානෙල් පිත්තේ පාටයි. එහෙ දුවනවා මෙහෙ දුවනවා හිනාවෙන් ගේ පිරිලා ක්‍රිෂ්ණජිනා. ඇඟ නිල් පාට හොරු නිසා තමයි ක්‍රිෂ්ණ ක්‍රිෂ්ණජිනා. ඇහුප්පල වන්න. ඊට පස්සේ ඔන්න
මේ සිවිරටට වැස්ස නැතුව අර ඇතා ඉල්ලනවා. ඇතාගේ කකුලට දාලා තියෙන ආභරණී ලක්ෂයක් වටිනවා. කකුල් හතරට ලක්ෂ හතරයි. පිටට දාලා තියෙන වස්ත්‍රේ ලක්ෂයයි. හොඬවැලට දාලා තියෙන වස්ත්‍රේ ලක්ෂයයි. ඇද්දා එක දලයකට දාලා තියෙන ආභරණී ලක්ෂයයි. මේ විදිහට ඇතා මිල කරන්න බෑ. සුදුම සුදුයි. ඒ සුදු ඇතා අඩිය තිනකොට දිව්‍ය රාජයෙක් වගේ. ඒ ඇතා හිතේ පුංචිම අදහසක්වත් නැතුව, ලෝභ සිතක් නැතුව දන් දෙනකොට මිහි මඬල කම්පා වුණා. ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා කියනවා, රජතුමනි මෙහෙම දන් දෙන්න එපා. මේ වෙස්සන්තර රජුරෝ ඉදියොත් එහෙම අපේ රට විනාසයි. පන්නන්න කියන සඳ මහ රජුරෝ වෙස්සන්තර රජුරන්ට පණිවිඩයක් කෙව්වා. නගර වාසීන් ඔබව පන්නනවා. ඔබ දැන් මේකෙන් පිට වෙන්න. මට එක දවසක් දෙන්න කිව්වා දන් දෙන්න. එක දවසකින් මුළු රාජ භාණ්ඩාගාරය ඇරලා දන් දෙනවා. ඒ දෙනවා. තපසට වංක ගිරියට යන්න සූදානම් වෙනකොට ඈ අඬනවා, මන්ත්‍රී දෙවිය මා රැගෙන යන්න, නැත්තම් මගේ දේහය දවලා යන්න කිව්වා. අනේක ප්‍රකාර වචනේ කිව්වා. රුදු ගෝර වන සර්පයන් සිටින වනයට යන්නේ, මේ වගේ සිනිදු පහස් නෑ ඒ වනේ. ඒත් මන්ත්‍රී දේවී කියනවා, ඔබ නොදැක ඉන්න ජීවිතේ මට ඒකයි දුක කිව්වා. දරු දෙදෙනා සමග රටක් හඬද්දී වැළපෙද්දී ඒ මන්ත්‍රී දේවිය කැටුව රාජ යානාවෙන් අශ්වයෝ හතර දෙනෙක් යෙදපු වෙස්සන්තර රජුරෝ අභිනිෂ්ක්‍රමණය. අභිනිෂ්ක්‍රමණය කියන්නේ රට දාලා යනවා. රටමයි විනා මේ ඒ රජුරතුමාට විරුද්ධව නැගී හිටියේ. මේවා හොඳයි එහෙම වෙච්ච එක. එහෙම නොවුනා නම් කොහොමද පාරමිතා පුරන්නේ? ඒවා හොඳටයි සිද්ධ වෙන්නේ. දැන් මේ වැස්ස ශ්‍රද්ධාවන්තයාමයි කැඳවන්නේ මෙතෙන්ද. වැස්ස කැඳවන්නේ මෙතෙන්ද ශ්‍රද්ධාවන්තයාමයි. රැයක් පුරා බණ අස්වන්නේ ශ්‍රද්ධාවන්තයාටමයි. නැත්තං හේත් වෙලා බුදි කරවනවා. පින්වන්නේ ඊට පස්සේ මොකද උනේ? එහෙම යනකොට සඳ මහරජ වෙස්සන්ත රජතුමාට මාලිගාව දිහා බලන් හිතුණා කියලා. මාලිගාව දිහා බලන් හිතෙනකොට අවසාන ජීවිතේ නෙමේ, පොළව කැරකුණා. රජුරුව ඉන්න පොළව කැරකිල්ල මාලිගාව පැත්තට හැරුණා. පොකුරු වැසි වසින්න පටන් ගත්තා. ආයෙත් හැරිලා යනවා. ආයෙත් හැරිලා ගිහිල්ලා පින්වත්නි ඒ විලවිත් භූමිය කම්පා වුණා. දැන් කල්පනා කරන්න, හත් වතාවක පොළව කම්පා වුණා. අටවැනි වියේදී දන් දෙන්න හිතනකොට ඇත් රාජයා දන් දෙනකොට ඊළඟ නුවරින් නිග්ම යනකොට ඊළඟට පින්වත්නි යානාවේ යද්දි බමුණු ටිකක් කිව්වා, අනේ අපිට ඔබෙන් දන් ගන්න බැරි වුණා, අශ්වයෝ හතර දෙනා දෙන්න කියලා. අශ්වයෝ හතර දෙනා දුන්නා. ඒ මොහොතේම සතරවරන් දෙවියෝ තිත් මුවන්ගේ වෙස්සරන් අර අශ්වයෝ ගැට ගහපු හතර පැත්තේ ඉඳගෙන කරත්ත යදිනවා. දැන් මිනිසුන්ට පේන්නේ අශ්වයෝ නැති කරත්තයක් යනවා. තව බමුණෙක් ඇවිල්ලා කරත්තෙ ඉල්ලුවා. කරත්තෙ දුන්නා. නිකමටවත් හිතෙන්නේ නෑනේ. දැන් අපිට මොකක් හරි වැංජනයක් අඩු වෙලා පොඩ්ඩක් එක හැන්දක් තියදින් ගද්දින් ඕක කවුරු හරි ඉල්ලුවොත් එහෙම මුණ්ඩ තේරෙන්නේ නැද්ද අප්පා? සිතවිල්ලක්වත් එන්නේ නෑ. සිතවිල්ලක්වත් එන්නේ නෑ. ඊට පස්සේ පින්වත්නි කරත්ති දීලා ඒ දරුවෝ දෙන්න වඩාගෙන ඒ මහ බෝධිසත්වු කැමති නෑ මන්ත්‍රී දේවියට දුකක් දෙන්න. කිව්වා, ක්‍රිෂ්ණනි ජිනා පුංචි, ඔබ ඈව වඩා ගන්න. මේ ජාලිය බරයි, මං එයා වඩා ගන්නම් කියලා බර ගත්තා.
උපනෝපන් ජීවිතේ මහා බෝධිසත්වයන්ට තුරුල් වෙන්න පින තිබුණේ රාහුලට. ඔහු තුරුල් වුණා. ඊළඟට යද්දි දරුවෝ බඩගිනි කියලා කෑ ගහනවා. ඵල හටගත් ගස් පාත් වෙනවා කියනවා. ඒ දරුවන්න කඩා ගන්න. වංක ගිරිය ලං වුණා. දෙවියෝ මාවත කෙටි කළා. වංක ගිරියේ තපස් රකින්නවා. ගිය දවසේම කිව්වා නොමනා වේලාවේ ඉන්දිපා කිව්වා ආරාමෙද. සසර පුරාවටම ඒ යසෝදරාව මහා බෝධිසත්වයන්ගේ සිල් බිඳලා නැහැ. තපස නම් තපස. වෙනම තාපසාරාමයක මන්ත්‍රී දේවියයි දරුව දෙන්නා. විශ්වන්තර රජුරෝ වෙනම. ඊට පස්සේ ඔහොම ඉදිද්දින් තමයි ජෝජක බමුණ එන්නේ. ජෝජක බමුණා එනකොට මේ ජෝජක බමුණාගේ ඇස් දෙක එළියේ. මූණ නව තැනකින් මූණේ මස් එළියට ඇවිල්ලා. නියපොතු දෙකයි දත් ටික ඔක්කොම එළියට ඇවිල්ලා. මිහි පිට මල යක්ෂයෙක් වගේ. දරුව දෙන්න දකින්නකටම රැව්වා. ඒ දරුව බයට ගිහිල්ලා යක්ෂයෙක් ආවා කියලා ඒ තාපසාරාමේ පිටිපස්සේ පොකුණට කිඳා බැහැලා නෙළුම් කොළොයකින් ඔළුව වහගෙන හිටියා දරුව දෙන්න. එදා රෑ මන්ත්‍රී දේවිය හීනියක් දැකලා කළු පාට යකෙක් ඇවිල්ලා බිම දාලා ඇස් දෙක උගුල්ලලා පපුව පළලා හදවත ඇරන් යනවා දැක්කා. මහා බෝධිසත්වයෝ කිව්වා මන්ත්‍රී ඔය මේ කැලේ ඉන්නකොට දක්ෂින විකාරහින් ඔය යන්න කිව්වා පළවෙල නිලන්න. දන්නවා දරුව දෙන්න ගෙනියන් දෙනවා කියලා. පින්වත්නි දරුව දෙන්න ඉල්ලනකොට ජෝජක බමුණා මේ කය සීතල වෙලා ගියා. ඒත් ඒ මොහොතේම හිතුවා දරුව දෙන්න දෙනවා කියලා. ඊට පස්සේ කිව්වා මට දැන් දෙන්න කිව්වා. ඊට පස්සේ කිව්වා තා මේ බ්‍රාහ්මණේ මම දෙන්නම්. හැබැයි මේ දරුව දෙන්නට හොඳට කිරිපොවලා පළතුරු කවලා මෙයාගේ අම්මගේ අතින් අපි දෙන්න පූජා කරන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා දැක්ක නේද ලෝභ හිත කාන්තාය ස්ත්‍රීන් දානෙට විරුද්ධයි කිව්වා. ආපු ගමන් මගේ දානේ නැති කරනවා. ඒ නිසා ඈ එන්න කලින් දෙන්න කිව්වා. වටපිට බැලුවා දරුවෝ නැහැ. දැක්කද හොරකමට දරුවෝ දෙන්න හැංගුවා නේද කිව්වා. චෝදනා කර කර දඟන්නේ ඒ දේවදත්ත. ඊට පස්සේ මහ බෝධිසත්වෝ කල්පනා කළා දරුවෝ දෙන්න බයට දුවන්නේ නැති කියලා. අඩිපාරවල් චූටි අඩිපාරවල් පොකුණට තියෙනවා. ඒ චූටි අඩිපාරවල් පොකුණට තියෙද්දි පොකුණ ළඟට ගිහිල්ලා හිතුවා පොකුණේ හැංගිලා ඉන්නේ කියලා. ජාලිය කියලා කතා කළා. සසර පුරාවටම මේ රාහුලියෝ දෙපාරක් කතා කරන කල් ඉඳලා නැහැ. දෙපාරක් කතා කරන කල් ඉඳලා නැහැ. සරණ යන්න වින්වත්නි මේ ශ්‍රාවකයෝ අපේ දෙමව්පියෝ අපිට කතා කරද්දි කොච්චර ඇහුන්නේ වගේ ඉඳලා තියෙනවද? දැනුත් කොච්චර ඇහෙන්නේ වගේ ඉන්නවද? සරණ යන්න රාහුලයන් වහන්සේව සසරේ දෙපාරක් කතා කරන කල් ඉඳලා නැහැ. ඕන යකෙකුට මාව බිලිවෙනින් මගේ තාත්තා දෙපාරක් කතා කරන්න එපා කියලා දුවග නැවිලා කෙහෙල් කඳක් වගේ වූ ඒ මහා බෝධිසත්වයන්ගේ දේහය බැලඳගත්තා. කකුල දෙම් බදාගෙන ඉන්නවා බයට අර ජූජකයට. පුතා කෝ නැගණිය කිව්වා බයට දුවන කොට ඉන්න තැන් කියන්නේ නෑ අප්පච්චි කිව්වා. ක්‍රිෂ්ණ ජිනා කිව්වා සසරේ කවදාවත් දෙපාරක් කතා කරන කල් ඉඳලා නෑ. ඕන යකෙකුට මං බිලිවෙනින් කියලා දුවග නැවිලා අනෙක් කකුල වැළඳ ගත්තා. කකුල් දෙක දැන් බදාගෙන ඉන්නවා. ඒ කියන්නේ පුංචි දරුවෝ දෙන්නේ. කකුල් දෙක බදාගෙන ඉන්නවා කියන්නේ පොඩි දරුවෝ දෙන්නේ. රෝස පාට මල් දෙකක් නෙමේ. සුරතල් කතා තියෙන අයනේ.
අම්මගේ කිරිබොන දෙන්නනේ මේ දෙපැත්තෙන්. පළවැලවල විතරයි මේ මිහිර බලපු දරුවෝ දෙන්න. අවුවට පිච්චෙන්නේ නැතුව වනවදුලේ සෙල්ලම් කරන දරුවෝ දෙන්න නෙමේ. තාපසින් වහන්සේ නමකගේ තාපසයකගේ දරුවෝ දෙන්න නෙමේ. කිව්වා දරුවෝ දෙන්නගේ අත් දෙක අරගෙන සම්බුදු බව. දැන් වෙස්සන්තර රජුරු කියනවා මං ඒ දරුවෝ දෙන්න අතින් අරගෙන ජූජක බමුණාන්ට දෙනකොට දරු දුකටත් වැඩිය මට මතක් වුණේ සම්බුදු බව. සම්බුදු බව සිතාගෙන දරුවෝ දෙන්න ජූජක බමුණාන්ට දෙනකොට මේ ඝනකඩ බොල් මහා පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. දුෂ්කරයි දුෂ්කරයි. ඒක කල්පයකට එක දරුවා ගානේ දන් දුන්නත් දරුවෝ අසංකේය හතරක්. අසංකේය හතරක් දන් දීලා එක කල්පයකට එකක් වුණොත් එක කල්පයකට කොච්චර දන් දෙනවද? අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ පෙරම්පුරණ ජීවිතේ අපිට ණය ගෙවන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටිලා සරණක් හොයනවා මිසක්කා මේ උඩඟු වෙලා පව් කරගෙන නිරේ උපදින්න එපා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේට පිටිපස්ස හරවන එකක් දුගදී උපදින්නේ. ඊතරම් පිරුම් පිරු උත්තමෙන් දරුවෝ දෙන්නා තමන්ගේ ඉදිරියේම වැල් පොටකින් ගැට ගහලා අදිනකොට ඒ තාත්තගේ හිතට කොච්චර දුකක් ඇතිද? ඒ දුක හිතේ තියාගෙන වචනයක් පිට නොකර හිටියා කියන එක දුෂ්කරයි. දරුවෝ දෙන්නට කෙවිතෙන් ගගහා ඇදගෙන යනකොට එකම එක දවසක්වත් අතක් උස්සවලා නැති තාත්තායේ ඒවා බලාගෙන ඉන්නකොට දුකක් උපදින්නේ නැහැ. වචනයක් පිට කරන්නේ නැතුව ඉන්නවා කියන එක දුෂ්කරයි. ඈතට ඇදගෙන ගියාට පස්සේ ඒ දරුවෝ දෙන්න ලනුව ලියාගෙන දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා කකුල් දෙක අල්ලලා කියනවා තාත්තා හිතක් නැද්ද? අපිව දෙන්න එපා. මේකා මිනිසෙක් නෙමෙයි, මේකා යක්ෂයෙක්. ඔබ නොපෙනෙන තැනකට ගිහිල්ලා අපි දෙන්න චරචර ගහලා හපල කන යක්ෂයෙකුට මේ දීලා තියෙන්නේ. මොහු බ්‍රාහ්මණයෙක් නෙවෙයි. බමුණන්ට බමුණු ධර්මයක් තියෙනවා, මෙයාට ධර්මයක් නෑ. අපිව දෙන්න එපා කියලා කිව්වා. එහෙම කියද්දිම සුරතල් වචනෙන් එහෙම කියද්දින් නිහඬව හිටියා කෙනෙක් දුෂ්කරයි. තාත්තා කෙනෙක් ඊට පස්සේ දරුවෝ දෙන්න ආයේ ජූජක බමුණ ඇවිල්ලා ඇදගෙන යනවා. ඇදගෙන යනකොට අර දැන් කකුල් දෙක ළඟ ඇවිල්ලා අඳනවනේ. ඒ දරුවෝ දෙන්නගේ කඳුලෙන් වෙස්සන්තර රජුරන්ගේ කකුල් දෙක තෙමෙනවා. වෙස්සන්තර රජුරන්ගේ ඇස් දෙකෙන් වැටෙන කඳුලෙන් දරුවෝ දෙන්න නෑවෙනවා. දරුවෝ දෙන්න නෑවෙන්න ඇස් වලින් උල්පතක් වගේ කඳුළු වැටෙනවා. තාත්තා කෙනෙක්ගේ, බෝධිසත්ව තාත්තා කෙනෙක්ගේ දරු දුක තියෙනවා මිසක් එවැනි දරු දුකක් වෙන තාත්තලගේ නෑ. දරු දුක නැතුව නෙවෙයි සම්බුදු බව පතා. ඊට පස්සේ අර දරුව ඇදගෙන යද්දී කියනවා ජාලිය තාත්තේ දන් දෙන්නම ඕනේ නම් මාව දෙන්න, මගේ නංගි දෙන්න එපා. මේ නංගි හැන්දෑවට කිරි ඉල්ලනවා. අම්මා දකින්න නැලබුණොත් එහෙම මෑට ගොඩාක් ශෝකෙ උපදිනවා. ඒ නිසා දන් දෙනවනම් මාව දෙන්න, නංගෙනිය දෙන්න එපා කියද්දී තාත්තා ඉවසලා හිටියා කෙනෙක් අද්භූත දෙයක් දුෂ්කරයි. ජෝජක බමුණා තල තල ඇරන් යද්දී මොහොතකට හිතුණා කියනවා මොහුගේ බෙල්ල සිඳ මගේ දරුවාව මං ගන්නවනම් කියන එක මොහොතකට හිතුණා. ඒ හිතුව සැනින් නෙළුම් දණ්ඩක් කඩුවකින් කැපී යනවා වගේ සම්බුදු බව මන් ලබන්නේ කොහමද මෙවැනි දුෂ්කර දෙයක් දෙන්නේ නැතුව කියන සිතවිල්ලෙන් ආයේ හිත හදාගෙන එන ඇතුලෙන් එන ගින්දර හුසුමට නහය මදි කට ඇරගෙන හුසුම ගත්තා කියන්නේ මේ වෙස්සන්තර රජතුමා.
රස්නේ හුලඟක් එනව ඇතුලෙන්. දරු දුක වාවා ගන්න බැරුව වෙස්සන්තර රජතුමාගේ ඇස් වලින් කඳුළු ලේ වෙලා වැටුණා කියනවා. මේ තුන් ලෝකේම කිසිම තාත්තා කෙනෙක්ගෙන් ඇස් වලින් ලේ වැටිලා නැහැ දරු දුකට. වෙස්සන්තර රජතුමාගේ ඇස් වලින් දරු දුකට ලේ වැටුණා ඇස් වලින්. එහෙව් තාත්තා කෙනෙක් දන් දුන්නේ. එහෙව් තාත්තා කෙනෙක් දන් දුන්නේ. ඊට පස්සේ දැන් මන්ත්‍රී දේවිය අමාරුවෙන් දැන් එන්නේ. මන්ත්‍රී දේවිය එන්න දැන් ප්‍රමාද වෙනවා. මන්ත්‍රී දේවිය එන්න ප්‍රමාදේ දෙවිවරු විසින් මැති කරන්නේ. ඇවිල්ලා වෙනදා දරුවෝ තමන් එනකල් බලාගෙන ඉන්න තැන නැහැ. අම්මගේ බඩපපුව එතනම පිච්චුණා. එතනම පිච්චුණා. ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා හෙව්වා. වෙස්සන්තර රජුරෝ ළඟට ගියා. ගිහිල්ලා කොමගේ දරුවෝ දෙන්නම් කිව්වා. ඊට පස්සේ ඇහුවා, ඔබ මොකද ප්‍රමාද වෙලා ආවේ? අර දුක නැති කරන්න චෝදනාවක් කළා. ඊට පස්සේ කොවන්න මුර්ගයන් හිටියා. මට එන්න බැරි වුණා, මගේ දරුවෝ දෙන්නකෝ කියලා. ඊට පස්සේ හැම තැනම දැන් ඇවිදිනවා. ඒ මන්ත්‍රී දේවිය එතරම් හඳද්දී, එතරම් වැළපෙද්දී ඒ දේවියට දරු යෝගය දරා ගන්න බැරි වෙයි කියලා වෙස්සන්තර රජුරෝ කිව්වේ නෑ. නිහඬව හිටියා ගලක් වගේ. මන්ත්‍රී දේවිය ඒ වටේ ඇවිදපු දුර ඍජුව ගත්තොත් යොදුම් 15ක් එනවා. ඒ කියන්නේ කෙලින් ගියොත් කිලෝමීටර් 150ක් ඇවිදලා තියෙනවා අසපුව වටේම දරුවෝ දෙන්න හොය හොයා. එහෙත් යනවා මෙහෙත් එනවා. වෙස්සන්තර රජුරුවන්ගෙන් අහනවා, ආය දුවනවා. දරු දුක සම්බුදු බව හිතේ තියාගෙනම දැඩිව ඉන්නවා. ඊට පස්සේ වෙස්සන්තර රජුරෝ ගේ ඉදිරියට ඇවිල්ලා ඈ සිහිසන් නැතුව වැටුණා. වෙස්සන්තර රජුරෝ හිතුවා මන්ත්‍රී දේවිය මැරුණා කියලා. මන්ත්‍රී දේවිය මැරුණා කියලා. මොහොතකට තපස අමතක වුණා. මන්ත්‍රී දේවිය ඔඩොක්කුවට ගත්තා. රජතුමාගේ ඇස් වලින් වැටෙන කඳුළු මන්ත්‍රී දේවියගේ මූණට වැටුණා. ඒ කඳුලෙන් මුව තෙත් වෙලා ඇස් දෙක ඇරුණා. කෝ මගේ දරුවෝ දෙන්නා කිව්වා. ඊට පස්සේ කිව්වා, දේවිය ඒ දරුවෝ දෙන්නා දන් දුන්නා කියලා කිව්වා. දරුවෝ දෙන්නා දන් දුන්නා කියනකොට මත් දෙක එකතු කළා. සාදුකාර පැවැත්තුවා. ඇයි යසෝදරා කවදාවත් සසරේ දනට බාධා කළා නැහැ. ඇයි හිමියනේ මට කලින් කිව්වේ නැත්තේ? ඇයි හිමියනේ මට කලින් කිව්වේ නැත්තේ කියලා ඇහුවා. මගේ ස්වාමියා ඇස් දෙක වගේ දරුවෝ දන් දුන්නා නම් මගේ ස්වාමියා සම්බුදු වෙන බව ඒකාන්තයි කියලා සාදුකාර දිදී ඒ යසෝදරාවගේ තේජසට සක් දෙවිඳුගේ ආසනේ උණු වුණා. සක් දෙවිඳු කල්පනා කළා දන් දෙනවාමයි බිරිඳත්, තව මේ පව්කාරයෙක් මේ පින්වත් බිරිඳගේ ශරීරය අල්ලන්න කලින් මම යනවා කියලා වෙස් මාරු කරගෙන ඇවිල්ලා කිව්වා, මේ බිරිඳ දෙන්න මට කියලා. තමන්ගේ සසරේ පුරාවට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලාත් එන්නේ අසංඛ්‍ය කල්පයක් එකක්. යසෝදරාව හතරක් එනවා. තමන්ටමයි ප්‍රේමය, වෙන කෙනෙකුට ප්‍රේමය දුන්නේ ඈ. අතින් අරගෙන බමුණාට දෙනකොට සම්බුද්ධත්වෙමයි හිතේ තිබ්බේ. සම්බුද්ධත්වෙමයි හිතේ තිබ්බේ. බිරිඳ දන් දෙනකොට මේ මිහිමනල කම්පා වෙන්න ගත්තා. මේ මහා පොල් ගණකඩ බොල් මහ පොළව සෙලවෙන්න ගත්තා. මහා පොළව සොලවා සොලවා දන් දුන්නා.
කවුද මෙවැනි ඇසිරියා? මේ ලෝකේ වෙන ශාස්ත්‍රුන් වහන්සේට මෙවැනි වූ ගුණ වර්ණනාවක් තියෙනවද? මේ ලෝකේ වෙන ආගමක ඉපදුනා නම් ඔයාලට කිසි කෙනෙකුට මෙහෙම අහන්න සිද්ධි නෑ. මෙවැනි පිම්පිරු උත්තමයෝ නෑ. බුදුරජාණන් වහන්සේට පින්වත්නි වචනයකින්වත් අගෞරවයක් කරන්න එපා. අපි ඒ උත්තමයන්ට ණය ගැති. ඒකයි සක් දෙවිඳු පවා දාස වුනේ. ඊට පස්සේ සක් දෙවිඳු කිව්වා, සක් දෙවිඳු වේශේ මාරු කරගෙන කිව්වා, දැන් දන් දීලා තියෙන ඥාය කාටවත් දෙන්න බෑ, ඔබටමයි බාර. සක් දෙවිඳු කිව්වා, මං වර 8ක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ කියනවා වරයක් දෙන්න කිව්වා මට ආයේ රජකම ඕන කිව්වා. ඇයි රජකම? දන් දෙන්න සිස්සේ දෙන්න පුළුවන් දන්. ඊට පස්සේ කිව්වා ඔය විදිහට වර 8ක් ඉල්ලුවා. ඒ වරාටම සක් දෙවිඳු දුන්නා. ජෝජක බමුණා ගිහිල්ලා දරුවෝ දෙන්න අරන් දෙවියන්ගේ බැල්මෙන් ජෝජක බමුණා ගිහිල්ලා තියෙන්නේ සඳ මහරජුරන්ගේ මාළිගයට. කොච්චර කීකරුයිද කියනවා නම් සීයා ආච්චි නේත්‍ර දෙකට දකිද්දී ජාලිය ක්‍රිෂ්ණජිනා ජෝජක බමුණගෙන් ගුටි කකා ළඟ ඉන්නවා දුවගෙන යන්නේ. ඊට පස්සේ සඳ මහරජුරෝ කියනවා පුතේ වරෙන් මන් ළඟට කියනකොට කිව්වා නෑ මුත්තනුවනි නෑ, මගේ තාත්තා කිව්වා මගේ බරට රත්තරන් දුන්නොත් මං දාස බයෙන් නිදහස් කියලා. මගේ බරට රත්තරන් මේ බමුණට දුන්නොත් මං ඔබ ළඟට එනවා කිව්වා. මගේ තාත්තා එහෙමයි කිව්වේ කිව්වා. කොහොමද පිය වචනේ? මේ ක්‍රිෂ්ණ ජිනාට බේරගන්න නම් හැම දෙයකින්ම 100 ගානේ දෙන්න ඕන කිව්වා. අස්සය 100යි, ඇත්තු 100යි, උෂඹය 100යි. එහෙම වුණොත් බේරගන්නවා කිව්වා. ඊළඟට ඒ විදිහට දුන්නට පස්සේ තමයි ළඟට ආවේ. ඒ සඳ මහරජුරෝ දරුවනුත් කැටුව ඒ වනාන්තරයට යන වංක ගිරියට ගිහිල්ල පින්වත්නි එකපාරම කෙනෙක් දකිනකොට දුක දරා ගන්න බෑ. ඒ නිසා සඳ මහරජුරෝ විතරක් ගිහිල්ලා වෙස්සන්තර රජුරවන්ට කතා කළා. වෙස්සන්තර රජුරෝ සඳ මහරජුරවන්ගේ පා වඳිනකොට මහ පොළොව කම්පා වුණා. අවසාන වතාවට තාත්තා කෙනෙක්ගේ පා වඳින්නේ ඉතනින් එහාට පා වඳින්නේ නෑ. හැඬුවා රජුරෝ පිය සෙනෙහසින්. ඊට පස්සේ යම්මාවේ පුසති දේවිය වැළඳගෙන ඇඬුවා. මහපුලව කම්පා වුණා. තවම දරුවෝ දෙන්න දැක්කේ නැහැ. දරුවන්ගේ වියෝගය. ඔය සේනාව මැදින් අවසානෙට දරුවෝ දෙන්න ආවේ. ඒ දරුවෝ දෙන්න දකිනකොට දුවගෙන ගිහිල්ලා මන්ත්‍රී දේවිය අර දරුවෝ දෙන්න බදා ගන්නකොට දරුවෝ දෙන්නට අම්මගේ ආදරේ ඉවසන්න බෑ. අම්මට දරුවගේ ආදරේ ඉවසන්න බෑ. මන්ත්‍රී දේවිය දරුවෝ දෙන්න බදාගෙන වැටුණා එහෙම සී නැතුව. ආදරේට එවැනි දරුවෝනේ දන් දුන්නේ. දරු සෙනෙහසට දරුවෝ දෙන්න බදාගෙන වැටුණා. පින්වත්නි දරුවෝ දෙන්න බදාගෙන වැටෙනකොට ඒ මන්ත්‍රී දේවියගේ පියවරු දෙකෙන් කිරි විද්ද කියනවා අහසට. ඒ අහසට විද්ද කිරි දරුවෝ දෙන්නගේ මූණට වැටුණා කියනවා බණ පොතේ තියෙනවා. මන්ත්‍රී දේවියගේ මව් කිරි ඒ දෙන්නගේ මූණට වැටුනේ නැත්නම් දරුවෝ දෙන්න මිය යනවා. මේක දැකපු වෙස්සන්තර රජුරෝ කලන්ති දාලා වැටුණා. වෙස්සන්තර රජුරෝ කලන්ති දාලා වැටුණා. මට දකින්න බැරුව වෙස්සන්තර රජුරෝ කලන්ති දාලා වැටුණාට පස්සේ අම්මයි තාත්තත් කලන්ති දාලා වැටුණා. චතුරංගනි සේනාවම කලන්ති දාලා වැටුණා. පින්වත්නි එක්කෙනෙක්ගේ මූණට තව කෙනෙක් පැන්හිඳ කෙනෙක් නැහැ කියන්නේ. හිතා ගන්න පුළුවන්ද මෙහෙම දෙයක්නේ දුන්නේ, මෙහෙම දානයක්නේ දුන්නේ. ඊට පස්සේ මේ වැස්ස වැටෙනා වගේ
පොකුරු වැසි වැටෙන්න පටන් ගත්තා ආකාශයෙන්. සන් දෙවිඳු තමයි වැස්ස වැස්සෙව්වේ සියලු දෙනාට පැන්හිහින්ද. සියලු දෙනාම ඇස් විවර කළා. හඳා වැලපි වැලපී මාළිගාවට ගියේ. මගේ බුදුරජාණන් වහන්සේ ওই විදිහට දරුවෝ දන් දීලා තියෙනවා. දරුවෝ දන් දෙනකොට අත්වල ගැට ගහපු ලණු ටික එකතු කරොත් වැල් ටික අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා තියෙනවා කියනවා. කොහොම දන් දීමානාවක්ද? යම් ජීවිතයක යසෝදරාව මුණ ගැහෙනවද දන් දෙනවා? දාන පාරමිතා. සසරේ ගමන් කරද්දී මේ දුකෙන් නිදහස් වෙන්න එවැනි වූ පාරමිතාවක් පිරුවා. අපිට එවැනි පාරමිතා පුරන්න කිව්වේ අපිට කිව්වේ සරණ යන්න කියලා. එවැනි උත්තමයේ සරණ ගිය තේජස එනවා අපිට. ඒ නිසා මේ බණත් අහන ඔබ නම් පින් තියෙනවා කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙක් නම් සරණ යන්නේ නැහැ. පින්වත්නි, මේ විදිහට බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාව පිරුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සීල පාරමිතාව. සිල් පද කඩා ගන්න නැතුව එක දිගට ජීවිත ඉඳලා තියෙනවා. ජීවිත සිය ගණන්. ජීවිත සිය ගණන් ඉඳලා තියෙනවා සිල් කඩා ගන්න නැතුව. නාග ලෝකයේ ඉඳින් මනුස්ස ලෝකයට ඇවිල්ලා සිල් රකිනවා. සංකපාල කියලා නාගරාජයෙක් වෙලා මනුස්ස ලෝකයට ඇවිල්ලා සිල් සමාදන් වෙලා ඉන්නවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම ආදී. පින්වත්නි, එහෙම ඉන්නකොට වැද්දෝ ටිකක් ඇවිල්ලා, මේ නාගරාජය විශාලයි, ඒ වැද්දෝ 16 දෙනෙක් ඇවිල්ලා නාගරාජයාගේ විශාල ශරීරයේ අට තැනකින් සිදුරු කරලා ලී දාගෙන 16 දෙනා කරේ තියාගෙන යනවා. ඇස් දෙකවත් ඇරලා බලන්නේ සිල් රකිනවා. ඕනේ නම් දුමෙන් අලු කරලා දාන්න පුළුවන්. එහෙම අලු කරලා දාන්න පුළුවන්කම තියෙද්දී සිල් රකිනවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ සිල් රකෙද්දී සිල් පදයක් කැඩෙන එක පොළොව පෙරලෙනවා වගේ හිතලා තියෙන්නේ. මැරෙන එක තනකොළ ගහක් වගේ හිතලා තියෙන්නේ. එදවුර ඒ කියන්නේ ජී මැරෙන එක ලේසි, සිල් කඩන්න බෑ. ඒ විදිහට සීල පාරමිතාව පෙරුවා. මේ බුදු සසුනේ බුදුරජාණන් වහන්සේ පුරණ සසරේ නොරැකපු සීලයක් නෑ. අපිට සසරේවත් එවැනි සිල් රකින්න බෑ. ඊළඟට කරකොල කාල සිල් රැකලා තියෙනවා. බඩගින්නේ සිල් රැකලා තියෙනවා. ජීවිතේ පුදල සිල් රැකලා තියෙනවා. ජීවිත සිය ගණන් එක සිල්පදයක්වත් කඩන්න නැතුව රැකලා තියෙනවා. පින්වත්නි, සීලය ගැන කියද්දී මගේ බුදුරජාණන් වහන්සේ සසරේ ගමන් කරද්දී එකම එක සිල්පදයක් කිසිම දවසක කඩලා නැහැ. අසංකේය කල්පලක්ෂ 4ක් එක සිල්පදයක් කවදාවත් කඩලා නැහැ. ඒ මොකද්ද? මොසාවාදය. කවදාවත් බොරු කියලා නැහැ. ඒ නිසයි මේ බුද්ධ ශාසනේ අදටත් වචනෙින්ම යනවා. මේ බුද්ධ ශාසනේ අදටත් වචනෙින්ම යනවා. යසෝදරාව සසරේම එක සිල්පදයක් කඩලා නැහැ කවදාවත්. දැන් මොසාවාදේ, දැන් අපි ගත්තොත් එහෙම බොහෝ දෙනෙකුට රකින්න බැරිම සිල්පදේ බොරුව. කිය වෙනවා, මේක ඔටෝ වෙනවා. පින්වත්නි, දිවි හිමියන් සරණ යන්න බොරු කියවෙන ගානේ බුදුරජාණන් වහන්සේ ගැන සත්‍යක්‍රියා කරන්න. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ සසරේම ඔබ වහන්සේ බොරුවක් කියලා නැහැ, සත්‍යයි. මට මේ සිල්පදේ රකින්න ලැබේවා කියලා. යසෝදරාව සසරේ කවදාවත් මේක සිල්පදයක් කඩලා නැහැ. වැරදි කාම සේවනයේ අසංකේය කල්ප ලක්ෂ 4 යසෝදරා තවත් වෙන මිනිහෙක් එක්ක ඉඳලා නැහැ, බැඳම මිනිහත් එක්ක ඇර. ඒ නිසා සල්ලාල කමට හිත දුවන අය
බුදුරජාණන් වහන්සේව සරණ යන්න යසෝදරාවට දිවි පුදන්න කවදාම සසරේ වැරදි කාම සෙවණේ කළා නැහැ. මේ විදිහට සීලේ පුරනවා පින්වත්නි පාරමිතාවක්. නෙක්ඛම් මේ පුරනවා පාරමිතාවක්. සසරේ මනෝරම්ම්‍ය කාමී අත්හැරලා මහන වුණ ජීවිත කෙලවරක් නැහැ. එක කල්පයකට එක වතාවක් gedara අත්හැරියත් අසංකේය හතරක් එක කල්පයකට එකපාරක්ද gedara අතාරින්නේ. රජකම් අත්හැරලා යනවා. මහා ජනක කියලා රජ කෙනෙක් වෙලා ඉපදිලා දවසක් රාජ උද්‍යානයට යද්දි අඹ දිනවා ගහක. ඊට පස්සේ අඹ ගහෙන් අඹ කඩාගෙන රජුරෝ වැළඳුවා. ගල උද්‍යානයට ගියා ඇතුළට. එතකොට උද්‍යානයේ ඉඳලා ආපහු එනකොට අර අඹ ගහේ දැන් මිනිස්සු මේ පිටිපස්සෙන් එන අයත් අඹ කඩලා නැති අය තරහටක් ගහලා මේ කේල් මල කියලා ගහලා පොළු වලින්. අපිට නෑ අඹ කියලා. අඹ ගහ කරු කුට්ටම් කරලා. ඊට පස්සේ රජුරවන්ට රජුරු ඇමතිවරුන්ගෙන් ඇහුවා මේ මං අඹ කාපු ගහට මොකද උනේ? අනිත් අය අඹ කඩලා අඹ ගහේ අතු කඩලා කිව්වා. අඹ ගෙඩි නැති ගහ හොඳට තියෙනවා පල සහිත ගහට පොළු ඇදිලා. මේ වගේ ඉසුරෙන් ඉන්න අයටයි දුක. ඉසුරු අත්හැරපු අයට දුක නෑ කියලා සිතුවිල්ලක් ආවා. මාලිගාවට ගිහිල්ලා කල්පනා කරනවා මේ ඇත්තු අතහැරලා මම මහන වෙන්නේ කවද්ද? බිරින්දෑවරු අත්හැරලා මහන වෙන්නේ කවද්ද? ඊළඟට මේ රාජ්‍ය අතහැරලා මම මහන වෙන්නේ කවද්ද කියලා. ප්‍රිය බිරිඳක් ඉන්නවා සීවලි. ඒ සීවලි බිරිඳ අතහැරලා මම මහන වෙන්නේ කවද්ද? එක දවසක් රාත්‍රියේ තමන් සිවුරු පොරවගෙන පාත්‍රයක් අතට අරන් රජ්ජුරු අභිනිෂ්ක්‍රමණය කළා. සීවලි බිසව සේනාවම පිරිවරාගෙන ඇවිල්ලා රජ්ජුරු ඉස්සරහ හිටගත්තා. රජතුමනි යන්න එපා කියලා. දැන් මේ අත්තරින් දෙන්නේ නැහැ. ඊට පස්සේ රජ්ජුරු කියනවා නෑ මම අභිනිෂ්ක්‍රමණය කරනවා මේ ඔක්කොම ඵල සහිත ගහටයි පොළු ඇදින්නේ. එනිසා ඉසුරු දිනකටයි දුක මං ඉසුරු අත්හරිනවා කියෝ. සම්පත් අත්හරිනවා. ඊට පස්සේ නවතින්නේම නැහැ. දැන් මේ කියනවා දැන් මේ ප්‍රිය බිරිඳ ලස්සන බිරිඳ අප්සරාවියෝ ටිකත් එක්ක ඇවිල්ලා පුරංගණන් එක්ක ඇවිල්ලා යන්න එපා කියලා කියනවා. ඒත් රජ්ජුරෝ යනවා. අද කාලේ මහාන වෙන්න යන කොල්ලෙකුට කෙල්ලෙක් කිව්වොත් එහෙම අනේ ඔයා යන්න එපා කියලා ඒකා ගෙදර නවතිනවා. පිටිපස්සෙන් ඇවිල්ලා නවතින්න ඕන කියන්න ඕනේ නැහැ. මැසේජ් එකක් එව්වොත් ඇති. අනේ පනේ කියලා එව්වොත් නවතිනවා. අද මොන මේ නෙක්කම් මෙතන තියෙන්නේ. මේ පිටිපස්සෙන් එනවා රන් කඳක් වගේ අය අසෝදරා. සීවලි බිසව. සේනාවට කිව්වා ගෙවල් ගිනි තියපල්ලා කියලා. යන පාරේ ඉස්සරහ පිට ගෙවල් ගිනි තිබ්බා. කියනවා සීවලි බිසව කියනවා රජතුමනි මේ බලන්න ගෙවල් ගිනි ගන්නවා මිනිස්සු ගෙවල් ගිනිගෙන මේ පුරේ ගිනි ගන්නවා කිව්වා. මහා ජනක පුරේ ගිනි ගන්නවා කිව්වා බිසව. මං ඔක්කොම අත්හැරියට පස්සේ මගේ ගිනි ගන්න දෙයක් නැහැ කිව්වා. මගේ ගිනි ගන්න දෙයක් නැහැ ඒ නිසා ගිනි ගන්නවා ගිනි ගත්තෙන් කිව්වා. දැන් යනවා. ආය මේ සීවලි බිසව කට්ටියට කඩු ආයුධ දීලා රජතුමා යන මාවතේ ඉස්සරහින් මේ සටන් කරන්න සැලැස්සුවා. ලේ පෙරාගෙන සටන් කරන්න සැලැස්සුවා. රජතුමනි මේ රට වැසියෝම මේ යුද්ධ කරනවා කියලා කිව්වා. රජ කෙනෙක් නැති නිසා කිව්වා මං අතහැරියට පස්සේ රැකගන්න යුද්ධ කරන්න දෙයක් නැහැ කිව්වා. ඔහොම යනකොට වනේ හිටපු තාපසෙක් මේක දැකලා අහසින් ඇවිල්ලා රජතුමනි මේක දැහුව අභිනිෂ්ක්‍රමනේ මේ ගෑනු පිරිවරාගෙන එන එකද කියලා ඇහුවා. ඊට පස්සේ ජනක රජුරෝ බිසවට කියනවා මේ බලන්නකෝ තාපසයෝ මට නිග්‍රහ කරනවා ඵලයන් යන්න ආපහු කිව්වා. අද ඉඳලා ඔබ මගේ බිරිඳ නෙවෙයි මං ඔබේ ස්වාමියා නෙවෙයි සීවලි බිසව ඔබ එක මාවතක යන්න මං අනිත් මාවතේ යන්නම් කිව්වා.
ඒ රජතුමාගේ වචනෙන් සීවලි බිසව හැරිලා යන්න යනකොට ආදරේ උහුලගන්න බැරුව ආයි දුවගෙන ඇවිල්ලා මඟ හරස් කළා. ඔහොම කෙල්ලු පැන්නේල්ලක් කොහෙද අද තියෙන්නේ? අද යාළු වෙලා කෙල්ලෙක් ඉදලා කොල්ලෙක් මහන වෙන්න යන එතනට නිකමට බොරුවට මැසේජ් එකක් දාලා වෙන එක්කට දානවා දැන් හරි කියලා. උඹටයි වාරේ. එතකොට අරය දමලා ගහලා එනකොට මෙහෙ වෙන එකක්. ඊට පස්සේ ආපහු වෙනවා තාපසින් නහන්සෙනම. ඇවිල්ලා කියනවා මේ පිරිස් පිරිවරාගෙනද මහන වෙන්න යන්නේ අහනවා. ඊට පස්සේ කියනවා සීවලි ඔබ මගේ බිරිඳ නෙවෙයි. මං ඔබේ ස්වාමියා නෙවෙයි මං මහන වෙන්න යන කෙනෙක්. ඔබ එකපාරක ඵලයෙන් මං අනිත් පාර යන්නම් කියලා. සීවලි බිසව වෙන පාරක යනවා. බෝධිසත්ව වෙන පාරක යනවා. ආයෙත් ආදරේ දුක දරා ගන්න බැරුව සීවලි දුවගෙන එනවායි බිසව ආපහු. යනකොට කෙල්ලෙක් මේ වී පොළනවා. එක අතක වලලු දෙකක් තියෙනවා, අනිත් අතේ එක වලල්ලක් තියෙනවා. සිලින් සිලින් ගන්න කොයි අතේද සිලින් සිලින් ගන්නෙ? වලු දෙකක් තියෙනේ. බෝධිසත්වය අර කෙල්ලෙකින් අහනවා, කෙල්ලේ මොකද්ද බං ඔය සිලින් සිලින් ගන්නෙ කියලා. කිව්වා රජතුමනි, තාපසින් නහංස මේ බලන්න මගේ අතේ වලලු දෙකක් තියෙනවා. එතකොට තමයි සද්දේ. තනි වලල්ලට සද්දේ නැහැ. ඔයන් මේ ගෑනු කෙනෙක් පිටිපස්සෙන් ගෙන්නගෙන යන්නේ නැතුව තනියෙන් යන්නකෝ කියලා කිව්වා අර කෙල්ල. ඊට පස්සේ මහ බෝධිසත්වය කියන සීවිලි, මේ බලන්න මේ කෙල්ලත් මට නිඳා කරනවා. බිසව, ඔබ අද ඉඳන මගේ බිසව නෙවෙයි. මං ඔබේ ස්වාමියා නෙවෙයි, ඔබ වෙන පාරක යන්න. ඊට පස්සේ වෙන පාරක යනකොට ආයෙත් දුක දරා ගන්න බැහැ. සීවිලි බිසව ආයෙ එනවා පිටිපස්සේ. අත්හැර ගන්න බැරුව අද කාලෙකින් නම් යනවම යාපහු ගෙදර. ඊට පස්සේ මේ අභිනිෂ්ක්‍රමණය මේ ඊට පස්සේ යනකොට එක මේ ඊතලයක් හදන වඩු බාසුන්න කෙනෙක්, යකඩ බාසුන්න කෙනෙක් ඊතලයක් ඊතලයක ඇද බලනවා. එක ඇහැක් වහගෙන අනිත් ඇහෙන්. එහෙම නේද ඇද බලන්නේ? ඇහුව වඩු බාසුන්න ඇයි එක ඇහැක් වහගෙන? ඇස් දෙකෙන් බැලුවොත් මේක කෙරෙන්නේ නැහැ කිව්වා. එක ඇහැකින් බැලුවොත් තමයි හරියටම කෙරෙන්නේ කිව්වා. ඒ නිසා ඔයගේ තාපස කමත් කරන්න ඕන නම් තනියෙන් යනවා කිව්වා. කිව්වා මේ බලන්න සීවලි, මට මේ මිනිසුන් නිඳා කරනවා කිව්වා. උඹ ගෙදර ඵලයන්, උඹ මගේ බිරිඳ නෙවෙයි, මං ස්වාමියා නෙවෙයි. ආයෙත් පිටිපස්සෙන් යනවා. යනකොට තරේම කියා හිටියා මහ බෝධිසත්වය, එන්න එපා අය මං පිටිපස්සේ කියනකොටම සී අර ඒ තර්ජනයට සීවිලි බිසව සසරි කවදාවත් තර්ජනය කළා නැහැ. ඒකට එහෙම කලන්ත දාලා වැටුණා. කලන්ත දාලා වැටිච්ච ප්‍රමාදයට මහබෝසත්ව වනේ ඇතුළට ගියා. වනේ ඇතුළට ගිහලා ඇතුළෙන් ඇතුළට ගියා, වේගෙන් වේගෙන් ගියා. සීවිලි බිසව නැගිටලා බලනවා, වටේ කැරගෙනවා. සීයෙනකොට බෝධිසත්වය නැහැ. ඒ සීවිලි බිසව එතන චෛත්‍යයක් බැඳලා මල් පූජා කළා. වඩු බාසුන්න මුණ ගැහුණ තැන චෛත්‍යයක් බැඳලා මල් පූජා කළා. කෙල්ල වී පොළපු තැන චෛත්‍යයක් බැඳලා මල් පූජා කළා. තාපසය මුණ ගැහිච්ච තැන චෛත්‍යයක් බැඳලා මල් පූජා කළා. ඒ අසෝදරාව සසරේ ඒ විදිහට බෝසතුන් පිදුවා. රාජ උද්‍යානයට ඇවිල්ලා ඈත් කසාවත් ඇඳා, අර යසෝදරා මාළිගේ කසාවත් ඇඳ වගේ ඈත් එක වේලෙන් හිටියා. ඈත් බවුන් ඇදුවා, ඈත් බඹල උපන්නා, බෝධිසත්ව බඹල උපන්නා. සසරේ ওই විදිහට අභිනිෂ්ක්‍රමණය කළා. එක කල්පයකට එක වතාව එක කල්පයකට එක පාරක් මහන වෙන්න ගියත් අසංකේය හතරක්. අපේ බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච සසරේ පැවිදි වුණ වාර ගානට අද මහන වෙන අය අඩුයි. බුදුරජාණන් වහන්සේගේ පාරමිතාවලට පුදන්ඩ පින් තියෙන එකේ කසාවක් දරා ගන්නද? ඊතරම් මහ බෝධිසත්වය සසරේ අභිනිෂ්ක්‍රමණය කළා. ඒකද කියනවා නෙක්ඛම්ම පාරමිතා.
ප්‍රඥා පාරමිතාව උන්වහන්සේගේ සසරේ අවුරුදු 7 ඉඳලා ප්‍රශ්න විසඳන්න ගත්තේ උම්මංග ජාතකයේ විදුර ජාතකයේ ප්‍රඥාව හිතා ගන්න බෑ. ඒ ප්‍රඥාව ඊට පස්සේ දැන් උම්මංග ජාතකයේ බලන්න පැන විසඳන විදිය ඒ රජතුමාගේ අෂ්ටවංක මාණිකයේ ඇතුලේ වංගු 8ක සිදුරක් තියෙනවා නූලක් දාලා දෙන්න කිව්වා. දැන් මණිකක් ඇතුලේ කොහොමද වංගු 8ක් තියෙනවා? කෙලින් තියෙනව නම් දාන්න පුළුවන් නේ. අවුරුදු 7 මෞසද පඬිතුමා ඒ මණිකේ එක පැත්තක පැණි තියලා ඒක ගුලක් ගාව තියලා මේ පැත්තේ පැණි සුවඳ කවනවා. අර ගුලෙන් කූඹි ඇවිල්ලා අර මණික ඇතුලෙන් ඇතුලට යනවා. ඊළඟට පැණි එබු නූලක් මේ පැත්තේ තියලා අර කූඹින් අර නූල් ඇතුලෙන් අර මණික ඇතුලෙන් ගිහලා අර නූල් ඇද 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 එළියට ආවා. නූල මතුණා. ප්‍රඥාව. ඊර්වස් රජ්ජුරුව කිව්වා මේ රජ්ජුරුව වැලි වලින් හදපු ලණුවකින් තමයි ඔංචිල්ලාවක් හදලා තියෙන්නේ. මට වැලි වලින් ලණුවක් හදලා එවන්න කියලා. ඊට පස්සේ මව පඬිතුමා කෙනෙක් යව රජ්ජුරුව ගාවට. රජ්ජුරුව ඇහුවා ඇයි කියලා. අපි වැලි වලින් ලණුව අඹරන්න පටන් ගත්තා. ඔබතුමා පැදපු ඔංචිල්ලාවේ ලණුවේ කොටසක් අරන් යන්න කිව්වා ප්‍රමාණය බලා ගන්න කිව්වා. කොහෙද මොන්නේ වැලි වලින් ලණුව හදන්නේ? ඉතින් එහෙනම් අපි කොහොම හදන්නද දැහුවා. ඊර්වසේ කිව්වා රජ්ජුරුව අපේ මංගල අස්සයා ගැබ්බරව ඉන්නේ මේ වදන්නේ බෙහෙතක් එවපන් කියලා. ඊරසේ මහෞෂධ පඬිතුමා මිනිසෙක් කියුවා රජමාලිගාවට අඬ අඬ පොළවේ පස් කකා කොල්ලෙක් අඬනවා රජ්ජුරුව ඇයි කියලා. අපේ තාත්තා බඩින් ඉන්නේ වදන්නේ බෙහෙතක් නැහැ කිව්වා. ඊරසේ කිව්වා කොහෙද මිනිහෝ මිනිසු පිරිමි කොහෙද දරුවෝ වදන්නේ කිව්වා. එහෙනම් ඔහේගේ මංගලස්සය කොහමද වදන්නේ? මහෞෂධ පඬිතුමා පුදුම වැඩ කළේ. පුදුම ප්‍රඥාව. ඊරෝසේ මහෞෂධ දරුවෙක් යක්ෂණියක් ඇවිල්ලා දරුවෙක් අරන් යනවා. අම්මා පිටිපස්සෙන් එනවා අත්ත දරුවා. එක අම්මා කෙනෙක් කියනවා මගේ මගේ කියලා අනිත් අම්මා කියනවා මගේ මගේ කියලා. දැන් දරුවගෙන් අහන්නේ. මහෞෂධ පඬිතුමා කිව්වා හරි. පොළොවේ ඉරක් ඇඳා ඉර උඩ දරුවා තිබ්බා. තියලා කිව්වා දැන් අම්මලා දෙන්න දෙපැත්තෙන් ඉඳලා තමන්ගේ දරුවා ඇදලා ඇද ගන්න කිව්වා. ඒකල අයිති එකේ න ගන්න කිව්වා. දැන් අම්මයි යක්ෂණී අදිනවා. ඇඳලා දරුවා කෑ ගහනකොට අතහැරියා කවුද? යක්ෂණී දරුවා ගත්තා. මිනිස්සුන්ගෙන් ඇහුවා දරුවන්ගේ දුකේදී උණු වෙන්නේ ඇත්තම්මගේද බොරු අම්මගේද කියලා. හිත උණු වෙන්නේ කාගේද? ආයෙනම් දරුව අත්හැරපු කෙනාට දෙන්න කියලා. කොහොමද? ඒ විදිහට මේ විදිහට ප්‍රඥාව උන්වහන්සේ සසරි පුරුදු කරලා තියෙනවා. ප්‍රඥාවෙන් රාජ්‍ය ආරං තියෙනවා. අටලස් අක්ෂෞහිණියක් මේ මිවුලු දේශේ වට කරනකොට මිවුලු නూరు වට කරනකොට ඒ සේනාව එක්කෙනෙක් අතට වැලි හවුරක් අරන් ඒ රටට දැම්ම නම් රට වැහෙනවා කියන. ඊතරම් සේනාවක් ඇවිල්ලා ඉඳිද්දීන් තනි මොලෙන් ඒ සේනාවම පළව හැරියා. ප්‍රඥා පාරමිතාව. ඊළඟට වීරිය පාරමිතාව. වීරිය අත්හැරලා නැහැ සසරේ. එක ජීවිතයක් කියලා නැහැ හැම ජීවිතයකම වීරිය. ඒකනේ අර වන්නුපත ජාතකයේ කාන්තාරය යද්දී කාන්තාරයේ පොළව හාරලා ඒ කාන්තාරය මැදින් වතුර ගන්නවනේ වීරිය. සිල් රකින්න කොච්චර වීරියක් ඕනේද? දාන් වෙස්සන්තර රජුගේ දන් දෙනකොට කොච්චර වීරියක් ඕනේද? ඒවා වීරිය පාරමිතා. ඉවසීම පුරුදු කරලා තියෙනවා අර චුල්ල ධම්මපාල ජාතකේ. අතපය කපද්දින් සාන්ති ඉවසනවා. පපුව පළලා හදවත මෙහෙම කරකවද්දින් ඉවසනවා. අපේ බුදුරජාණන් වහන්සේ තරම් බෝධිසත්ව කාලේ ඉවසපු වෙන කෙනෙක් නැහැ. ඉවසීම පාරමිතාව. ඉවසීම පාරමිතාව. ඊළඟට සත්‍ය පාරමිතාවක්. ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේගේ සසරේම කැඩුන්නේ නැති සිල්පදේ. මාළුවව වෙලා ඉද්දින් සිර රැකලා
ඒ සීලයේ විදියට කොළ කනවා මඩ කනවා සත්තු කන්නේ මාළුවා. ඒ විල හිඳිලා ගියා. කපුටු ඇවිල්ලා මාළුව කෑවා. බෝසත් මාළුවා සත්‍යයක් ක්‍රියා කරනවා. මම උපන්දා ඉඳලා තවත් ප්‍රාණියෙක් හිංසාව කළා නෑ ප්‍රාණියෙකුට සත්‍යයි. ඒ සැබෑ වශයෙන් අභිත්තනේ පජ්ජුන්න දෙවියනි අහන්ද නිදින් කාකස්ස නාසය කාකංගේ නිදානියක් වෙලා පොකුණ ඒක නැතිකරන්න මංච කාකං සෝකාය රුන්දේහි කාක්කෝ අඬවන්ට මාළු කණ්ඩ බැරුව කළා. මච්චෝ සෝකා පමෝචේ මාළුන් සෝකෙන් නිදහස් කරවන්න මම මෙහෙම සත්‍යයක් ක්‍රියා කරන වහින්ද කියනකට වැස්සා. අදටත් ඒ මාළුවා කරපු සත්‍යක්‍රියාව අදත් අපි සීකරනුට වහිනවා. ඒක තමයි වැහිපිරිත කියන්නේ. අපේ බෝධිසත්වයෝ මාළුවෙක් වෙලා ඉඳලා කරපු සත්‍යක්‍රියාව. ඉන්දියාවේ අදටත් තියෙන එක භූමියක් ගිනි ගන්නෑ. එතන ගිනි කුරක්වත් ගහන්න බෑ. මහා බෝධිසත්වයෝ සසරේ වටු කුරුල්ලෙක් වෙලා ඉඳිද්දී අම්මලා දාලා ගිහිල්ලා වටේ ලැබු ගින්නකින් ගිනි ගන්නවා. සත්‍යක්‍රියා කළා. සම්තිපත්තා අපතනා මට පියාපත් තියෙනවා ඒ උනාට ඉගිලෙන්න බෑ. සම්තිපාදා අවංචනා මට කකුල් තියෙනවා ඇවිදින්න බෑ. මාතා පිතාච නික්කන්තා අම්මා තාත්තා මාව අතෑරලා ගියා. ජාත වේද පරික්කම ඒක සත්‍යයක් ගින්දර නැවතියනින් සත්‍යක්‍රියා කළා. එදා නැවතිච්ච ගින්දර අදටත් නැවතිලා එතන ගිනි ඇවිලෙන්නේ අදටත්. ඉන්දියාවේ අදටත් තියෙනවා උණ බටයක් ඇතුලේ සිදුරු නැ නලකපාන ජාතකයේ සත්‍යක්‍රියාව. මේ විදියට සත්‍ය පාරමිතාවක් විදියට පිරුවා. ඊළඟට අදිෂ්ඨානයේ පාරමිතාවක්. හිතට අදිෂ්ඨානයක් ගත්තොත් අතාරින්නේ නැහැ. ඔන්න මේක හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න මේකම ඇති. මුගපක්ක ජාතකයේ තේමිය කුමාරයා වෙලා ඉපදිලා මව කුසින් ඉපදිච්ච දවසේම ඇස්සැරියා. බලනකොට සේසත පෙනුන රජුරුවන්ගේ. මීට කලින් රජ කෙනෙක් වෙලා ඉඳලා දඬුවන් නියම කළා අවුරුදු 80,000 නිරේ ඉඳලා. ඊට පස්සේ දැනුත් මං රජකමට පත් වුණොත් එහෙම ආයෙත් මං නිරේ යන්න වෙයි කියලා බය හිතුණා. ඒ කුමාරයාගේ අම්මා කෙනෙක් දිව්‍යාංගනාවක් වෙලා ඉඳලා අහස ඉඳලා කිව්වා, "පුත්‍රය, උඹට බේරෙන්න නම් උඹ හිටපන් ගොළුෙක් විදිහට, බීරෙක් විදිහට, කොරෙක් විදිහට හිටපන් කියලා." දැන් මේ දරුවා එහෙම අඳ ගොළු බීරි නෑ. එදා ඉඳලා දැන් දරුවක් අඬන්නේ නෑ. ඉපදිච්ච දවසේ ඉඳලා අඬන්නේ නෑ. අතපය හොල්ලන්නේ. ඊට පස්සේ ඇහ ශබ්දයට සංවේදී වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් දරුවා මේ ගොළුයි බිහිරි කොරයි වෙද්දු ගෙනල්ල බැලුවා එහෙම ලක්ෂණයක් නැහැ. දරුවා දැඩි කියලා වෙද්දු කිව්වා. අම්මට කිව්වා කිරි දෙන්න නැතුව ඉන්න කියලා. කිරි දෙන්න නැතුව ඉන්නවා අඬන්නේ. අදිෂ්ඨානේ. ඊට පස්සේ ඇඳේ තියලා යටින් ගිනි කබල් තිබ රත් වෙන්න නිරේ සිහි කරලා ඉන්නවා අඬන්නේ. ඊළඟට ඇතා කුංචනාද කරලා පාගන්න ළඟට එව්වා අඬන්නේ ඇඟ හොල්ලන්නේ. ඊළඟට ආයුධ ළඟට දමලා ගැහුවා අඬන්නේ. සරුපේ ගොඩක් මැදට දැම්මා අඬන්නේ. ඊට පස්සේ මේ විදිහට ඉඳලා අදිස්ථානෙන් ඉන්නවා. දැන් ඇහෙන්නේ කතා කරන්නේ අතපය හොරවන්නේ. ඊට පස්සේ දැන් කුමාරයා නාවනවා කවනවා පොනවා. අම්මා අවුරුදු 16ක් ආවා. අවුරුදු 16 වෙනි වියේදී කුමාරයා තරුණයිනේ දැන් ඒ කාලේ විවාහ වෙන කාලේනේ. කිව්වා කුමාරයා මැදට දාලා ලස්සන කුමාරිකාව ගෙනල්ලා කාමයේ අවසන්ද කිව්වා. මේක පුදුම සිද්ධියක්.
නලංගනන් ගිහිල්ලා අවුරුදු 16ක අර තරුණ කුමාරයාගේ ඇඟ අල්ලනකොටම අර කුමාරයා උස්ම නැවැත්තුවා. උස්ම නැවැත්තුවා. අර නලංගනන් ඇඟපත අත ගන්නවා මොහොතක්වත් සංවේදී වෙන්නේ නැහැ ඒකට. පුදුම අදිෂ්ඨානය. බෝධිසත්ව කාලේ සරණ යන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න පින්වත්නි. ස්ත්‍රීන් වට කරගෙන ශරීරය ස්පර්ශ කරද්දී රාග මාත්‍රය ඒ ගෑනුටික යනකල් උස්ම නවත්තලා හිටියා කියනවා. අදිෂ්ඨාන. රජුරෝ තීරණය කළා පණ පිටින් වලේලාන්ට කුමාරයා. ඊට පස්සේ මේ බිසව අඬා අඬා කිව්වා මට වරයක් දුන්නා පුතා වෙනුවෙන් ඕන දෙයක් දෙනවා කියලා. මට පුතාට රජකම දෙන්න ඕන කිව්වා. මේ අබ්බගාදේකට කොහොමද රජකම දෙන්නේ? දවස් 7ක් හරි ඕන කිව්වා. ඒ බිසව මහා මායාව සසරෙත් අඳගොළු බුහිරු වුණත් පුතාට රජකම දෙන්න කැමති බිසව මායා. දවස් 7ක් ඔටුන පළඳලා ආ සිංහාසනේ තියලා තිබ දරුවා. 7 වෙනි දවසේ ගිහිල්ලා ඈත වනයේක රාජපුරුෂෙක් කරත්තෙන් ගෙනියලා අර දරුවා වලේලාන්න හදනකොට ඒ කුමාරයා අත දෙක ඇරියා. අරය දැන් බිම වලහරනවා. ඒ රෝස් පොඩ නැගිට්ටා. නැගිටලා වටපිට බැලුවා. ඔළුව හරවන්න පුළුවන්, අතපය හොල්ලන්න පුළුවන්. කරත්තෙන් බැස්සා. කරත්තේ ඉස්සුවගෙනව මෙහෙම උඩට. හවිහත්ති තියෙනවද කියලා බලන්න. තියෙනවා. ඊළඟට මම සැරසෙන්න ඕන කෙනෙකුට දෙවිවරු දිව්‍ය ආභරණ දුන්නා. දිව්‍ය ආභරණ වලින් සැරසිලා අර මිනිස්සයට ඇවිල්ලා කියන ඔබ වලහරන් දෙපා. ගිහිල්ලා කියපන් කියනවා ඒ කුමාරයා පැවිදි වෙන්න ගියා කියලා. ඊට පස්සේ ගිහිල්ලා කියනවා රජතුමා සේනාව පිටින් එනවා. ඊට පස්සේ කියනවා මාව දැන් වලේලාන්ට මරන්න නියම කරපු කෙනෙක් ආය මන් රජකමට අයිති නෑ. ඒ තේමිය කුමාරයා මහණ වෙනකොට අම්මයි තාත්තත් මහණ වුණා. ඒ මුළු රාජ්‍යෙම මහණ වුණා කියලා. මේව සුරංගනා කතා නෙවෙයි ඇත්ත. ඊට පස්සේ වටේ ආක්‍රමණ කරන්න රජවරු ඇවිල්ලා මේ රටේ වස්තුව දැකලා මෙවැනි වස්තුවක් දාලා මහණ වෙන්න ගියා නම් අපි මොකටද මේක ගන්නෙ කියලා ඒ රජවරුත් මහණ වෙන්න ගියා කියනවා. ලක්ෂ ගානක් තේමී කුමාරයා නිසා මහණ වුණා කියලා. අදිෂ්ඨානය, පාරමිතාවක්. ඊළඟට මෛත්‍රිය පාරමිතාවක්. සාම කුමාරයා මෛත්‍රී පාරමිතාව. ඊළඟට උපේක්ෂාව පාරමිතාවක්. උපේක්ෂාව සසරේ තමන්ට හොඳ කරන අයටයි නරක කරන අයටයි ඔක්කොටම සමානව ඉඳලා තියෙනවා. බනින තැන්වල වැඩිපුර ඉඳලා තියෙනවා. ප්‍රශංසා කරන තැන්වල අඩුවෙන් ඉඳලා තියෙනවා. උපේක්ෂාවම පුරුදු කරලා තියෙනවා. මේ විදිහට සසරේ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී ධර්මයන් පූර්ණේට පත් කරලා අපගේ මහා බෝධිසත්වයෝ වෙස්සන්දර ජාතකෙන් චුත වෙලා ඒ දිවියෙන් සිහි නුවණින්ම ධර්මාසනයට ඇවිල්ලා සිහියෙන් ආසනේ අසුන් ගන්නවා වගේ මනුලොවින් චුත වෙලා සිහියෙන්ම තෞතිසා දෙව්ලොව උපන්නා, තුසිත දෙව්ලොව උපන්නා, සන්තුසිත දිවි රාජයා වෙලා සන්තුසිත සිහියෙන් තු සන්තුෂිත දිව්‍ය ලොව ඉපදුනා කියලා යමක් ඇද්ද? ඒක ආශ්චර්ය අද්භූත කාරණාවක්. පින්වත්නි, එහෙම ඉදෙද්දී මේ ලෝකේ කෝලාහලයක් ඇති වුණා. බුද්ධ කෝලාහලය. බුදු කෙනින් පහළ වෙන්න අවුරුදු 1000කට කලින් යන්නේ. ඊට පස්සේ මේ ලෝකේ තියෙනවානේ චක්කවර්ති කෝලාහලය. අවුරුදු 100කට කලින් සක්විති රජ කෙනෙක් පහළ වෙනවා කියලා කෝලාහලයක් යනවා. අවුරුදු 100000කට කලින් කල්ප විනාශ වෙනවා කියලා කෝලාහලයක් කෙනෙකුට කියනවා කල්ප කෝලාහලය. ඊළඟට මංගල කෝලාහලය. අවුරුදු 12කට පස්සේ මංගල කරුණ දෙවියෝ වහනවා කියලා කෝලාහලයක් කරනවා. මංගල කෝලාහලය.
ඊළඟට අවුරුදු 7කට පස්සේ මෝනෙය මුනිවත ගැන අහනවා කියලා මෝනෙය කෝලහලයේ කියලා එනවා. ওই විදිහට මේ ධර්මයේ කෝලහල 7ක් ගැන දෙනවා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා කියලා කෝලහලයක් ගියා. මේවා කරන්නේ පින්වත්නි සුද්ධාවාස දෙවිවරු. සුද්ධාවාස දෙවිවරු ඉන්නවනේ බුදුවරු දැකපු බොහෝ කල්ප ගණන් ඉන්න අය. ඒ අය මිනිස්යන්ගේ හිතවලට මේවා දාන්නේ. බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. එදවිට දෙවිවරු කල්පනා කළා කවුද මේ බුදු කෙනා? බොරළු ගොඩක් මැද මාණික්යක් වගේ ඒ බුදුරජාණන් වහන්සේ ඒ වෙන්න පින් තියෙන මහා බෝධිසත්වෝ පේනවා සන්තුසිත දිව්‍ය රාජයා. සියලු දෙවිවරු බ්‍රහ්මයෝ ගිහිල් නමස්කාර කරගෙන කියනවා කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්ස මේ කාලයයි උපජ්ජු මාතු කුච්චයන් අම්ම කෙනෙක්ගේ බඩේ උපදින්න. සදේවකන් තාරයන්තෝ දෙවියන් සතරෙන් එතර කරවන්න බුද්ධස්ව අමතම් පදං. ඒ දෙවියන් මිනිසුන් සසරෙන් එතර කරවන්ට අමා නිවන් පදේ අවබෝධ කරගන්නට කියලා. ඊට පස්සේ ඒ සෙනෙහිම මේ මොහොතේම සන්තුසිත දිව්‍ය රාජයා පංච මහා විලෝකණී කරනවා. පංච මහා විලෝකණී කරනවා කියන්නේ කාරණා පහක් බලනවා. කාලය, බුදුවරු පහළ වෙන්න සුදුසු කාලයේද කියලා බලනවා. අවුරුදු 100යි නම් මිනිසුන්ගේ ආයුෂ බුදුවරු පහළ වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ට අඩුයි නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ. මහා බෝධිසත්වයෝ පංච මහා විලෝකණී බලනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ට වැඩි. ඇයි ඒ පින්වත්නි? අවුරුදු 100කට වැඩි වුණොත් මිනිසුන්ගේ ආයුෂ අනිත්‍ය සිහි වෙන්නේ නැහැ. අවුරුදු 100ට අඩු වුණොත් එහෙම කුසල් හිතේ රඳින්නේ නැහැ. හොඳ නරක හිතේ පිහිටන්නේ නැහැ. මේ කිව්ව මේ ඉවරයි අමතක වෙනවා. කුසල් අවවාද හිතේ රඳින්නේ නැහැ. ඔන්න අපිට වෙච්ච නස්පැත්තිය ඕක. සීල් රකින්න ඕන කියලා හිතනවා. මේ ප්‍රාර්ථනා කරනවා, මේ අධිෂ්ඨාන කරනවා, රඳින්නේ නැහැ හිතේ. සරණ යන්න ඕන කියලා හිතනවා, රඳින්නේ නැහැ හිතේ. කුසල් වඩන්න ඕන කියලා හිතනවා, රඳින්නේ නැහැ. මේ ඇහුවා මේ ඉවරයි. මේ බනහලා මේ එළියට යනවා ඉවරයි. මේ තමයි කාල විපත්‍ය. අපි කාලේ විපත්‍යටත් අහු වුණා. මොනවා කරන්නද මෙහෙම කාලෙක ඉපදිලා? මේ දුක්ඛන්දරව අස්සෙන් තමයි මේ කුසල් වඩන්න දෙන්නේ. මේ තමයි පින්වත්නි අවසාන යුගයේ. පහනක් නිවිල යන්ට කලින් දැල්ල වැඩි වෙනවා වගේ අවසාන යුගයේ. නිදි මරාගෙන බණ අහන අවසාන යුගයේ. හෙට මැරුණොත් හෙට වෙන ලෝකෙක ආය කවදා බණ ඇහෙයිද දන්නේ නැහැ. මේ අවසාන යුගයේ බණ අහලා පිම්පුරා ගන්නද මොනිදුගේ දහන් අවබෝධ කර ගන්නට නම් ඊට පස්සේ බලනවා දීපේ බුදුවරු පහළ වෙන භූමිය මොකද්ද? ජම්බුද්දීපය. ආහන ලංකාවේ නෙවෙයි. අපේ මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ පාරමිතා ගැන දන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පහළ වුණ භූමියවත් දන්නේ නැතුව. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඉන්දියාවේ කියලාවත් දන්නේ නැත්නම් දස පාරමිතා කොහොමද දැනගන්නද? දස උපපාරමිතා කොහොමද දැනගන්නද? බුදුරජාණන් වහන්සේගේ සම්බුදු දිවිය ගැන කොහොමද නම් දැනගන්නද? ඒ හිස් මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ මේ අසිරිමත් දිවියටත් නිග්‍රහ කරලා කය බිඳලා මරණය මැත්තේ දුගතිය උපදිනවා. කවුරු හරි එවැනි දෙයක් අහලා තියෙනවා නම් බුදුන් උපන්නේ ලංකාවේ කියලා. ආ ඇත්තද කියලා උගුල්පත් දීලා තියෙනවා නම් රැයක් පුරා බණ අහලා හෙට උදේ මෙතන වැඳලා මේ භූමි සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ජම්බුද්දීපේ බව සත්‍යයි කියලා සත්‍ය ක්‍රියා කළා සමාව ගන්නද නැත්නම් දුගතිය උපදී. කරන්න දෙයක් නැහැ. රැයක් පුරා ඒ මොනිදුගේ භූමි ගැන අහන්ත වෙනවා. එහෙම නොකියු අයට මේවා පාරමිතාවක් වෙනවා. පින් පුරා ගන්නද
ඉතින් පින්වත්නි කුලය බලනවා දේශය බලනවා මධ්‍ය දේශේ පින්වන්ති ඔක්කොම ටික ඉපදෙනවා පින්වත්නි ඒ කාලෙට ඔය අවුරුදු 10 ඇතුළත මේ අවුරුදු 10කට කලින්නේ බලන්නේ ඔය අවුරුදු 10 ඇතුළත සියලු පින්වන්තයෝ ටික දඹදිව ඉපදෙනවා ඔය මේ මෝඩ ආච්චිලා දඹදිව ගිහිල්ලා අර මේ හිඟා කන මිනිස්සු දැකලා කියනවා අම්මෝ උපනුපන්තයකට ඉපදෙන්න එපා දඹදිව කියලා පව් කරව ගන්න එපා ඒ කාලෙට පින් තියෙන සියලු දෙනා දඹදිව උපදිනවා බුදු කෙනෙකුට ওই භූමියේ ගහක් ගහක් ගානේ මල් පෙපෙනවා බුදුවරුන්ගේ භූමියට ශාප කරපු පාපෙට අද ඉන්දියාව කරකුට්ටම් වෙලා තියෙන්නේ ඒව බල්ලා බුදුරජාණන් වහන්සේගේ රත්තරන් සිරිපතුල පිළිගත්තේ මේ පස්තික කියලා මේ මිනිසු ජරා කරන භූමිය ගැන හිතන්න එපා ඒ බුදුරජාණන් වහන්සේ සිරිපා තැබූ භූමිය පොළොවට යට වෙලා අදටත් තියෙනවා ඒ පස් කෙලෙස් සහිත මිනිසුන්ට පෑගෙන්නේ නැහැ. ඒව පෑගෙන්නේ නැහැ. ඊට පස්සේ කුලය බලනවා. කුලය බලන්නේ ඒ යුගයේ වෙනකොට මිනිස්සු වැඩියෙන්ම ගරු කරන්නේ මොන කුලයටද කියලා බලනවා. රජ කුලයටද බමුණු කුලයටද කියලා. මේ යුගයේ වෙනකොට බමුණුත් රජවරුන්ට වඳිනවා. රජ කුලයේ ශ්‍රේෂ්ඨයි. රජ කුලයේ මව බලනවා බෝසත් දරුවෙක් කුසී තියාගන්න පෙරුම් පුරපු අම්මා බලනකොට මේ ඉන්නේ මායා මායා බිසව උපදිනවා ඒ මායා බිසවගේ ආයුෂ බලනවා හරියටම දරුවා බඩේ ඉපදිලා මාස 10යි දවස් 7යි ආයුෂ තියෙන්න ඕන ඔක්කොම ගානට බැලුවා බලලා උයන්කෙලියට ගියා උයන්කෙලියට ගියාට පස්සේ ඔන්න බෝධිසත්ව දිවි රාජයා හිතලා කැමැත්තෙන් දිවි ආයුෂ අඩු කරගෙන අම්මගේ බඩට ආවේ නැහැ ඒකයි පුදුමේ ආශ්චර්ය අද්භූත කාරණාවක් තමයි මහා බෝධිසත්වෝ සම්පූර්ණ ආයුෂ ඉවර වෙනකල් තුසි තවතිසා දෙව්ලොව ඉන්නවා සම්පූර්ණ ආයුෂ ඉවර වෙනවානේ අර අම්මට මාස 10යි දවස් 7ක් තියෙද්දී. ඊට පස්සේ උයන්කෙලියට යද්දී ඇඟෙන් දාඩිය දානවා. දෙවරුන්ගේ දාඩිය නිකන් දාන්නේ නැහැ. දෙවරුන්ට දාඩිය දාන්නේ නැහැ. චුත වෙන්න ලං වුණාම දාඩිය දාන්නේ. ඔන්න ඊට පස්සේ දිව්‍ය මල්මාලා පර වුණා. මල්මාලා පර වෙන්නේ නැහැ. චුත වෙන්න ලං වුණාම මල්මාලා පර වෙන්නේ. කිහිලි වලින් දාඩිය දැම්මා ඊළඟට කැමැත්තක් නැහැ වැඩක් නැහැ කියලා හිතෙනවා හැම දෙයක්ම වැඩක් නැහැ කියලා හිතෙනවා ඔන්න ඔය නිමිති පහ పూర్ව නිමිති පහළ වුණා ඒ වෙලාවේ කල්පනා කළා මං දැන් චුත වෙන්න යන්නේ අන්න එදා ඇසල පුම් පෝය දවසක් ඇසල පුම් පෝය දවසේ අම්මා සීලයේ සමාදන් වෙලා නිදි යහනේ ලස්සන සිහිනියක් පෙනුණා. ඒ අම්මව නිදාගෙන ඉද්දී සතරවරන් දෙවියෝ ඇවිල්ලා ඇඳ පිටින් උස්සගෙන යනවා. අනෝතත්ත්ව විලට ගිහිල්ලා ඒ දිවි අප්සරාව ඒ අම්මව අනෝතත්ත්ව විලෙන් නාවලා යහනේ තබලා ආයෙ ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ සුදු ඇත් පැටවි සුදු නෙළුමක් අරගෙන ඇවිල්ලා අම්මව පැදගුණ කළා කුසට ඇතුල් වෙනවා. සිහියෙන්ම තුසිතෙන් චුත වෙලා සිහියෙන් අම්මගේ බඩට ඇතුල් වුණා කියලා යමක් ඇද්ද ඒක ආශ්චර්ය අද්භූත කාරණයක් මේ අන්තිම ජීවිතේ අවසන් වතාවට අම්මගේ බඩට දරුව ඇතුල් වෙනකොට බෝධිසත්වයෝ මේ ඝනකඩ බොල් මහා පොළොව කම්පා වෙන්න ගත්තා මහා පින්වන්තයා අම්මගේ කුසට ආවා කියලා අප්‍රමාණ ආලෝකයක් විහිදුනා දෙවියන්ගේ දිව්‍යානුභව ඉක්මවා ලෝකාන්තරික නිරය පවා ඒකාලෝක වුණා මේ ලෝකයේ අසිරිමත් දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා පින්වත්නි මව් කුසේ දරුවා පිළිසිඳ ගත්ත ගමම්ම ඒ අම්මා ගේ හතර පැත්තේ සතරවරන් දෙවියෝ ආරක්ෂාවට හිටගත්තා දැන් අම්මට පේනවා
වැසිකිලි කැසිකිලි කරද්දී ආහාර ගනද්දී අතුරුදහන් වෙනවා. අනිත් හැම වෙලාවෙම හතර පැත්තේ පේනවා. රාජ පුරුෂයෝ හතර දෙනෙක් හතර පැත්තේ ආරක්ෂාවට ඉඳිද්දී අම්මට ඒ ගැන වෙනසක් නෑ වගේ දෙවරු හතර දෙනා හතර පැද්දිද්දී අම්මට වෙනසක් නෑ. ඒ දරුවා කුසේ පිළිසිඳ ගත්ත ගමන් අම්මා සීල්වත් වෙනවා. සත්තු මරන්න හිතෙන්නේ නෑ. පන්සිල් රකින්නවා. පුදුමේ තමයි කිසිම පිරිමියෙකුට රාග හිතෙන් අම්මා දිහා බලන්න බෑ. සුද්ධෝදන රජුරුවොත් අම්මා කෙනෙක් දිහා බලන විදිහට බලන්නේ බිරිඳක් දිහා විදිහට නෙවෙයි. කවුරු හරි කෙනෙක් රාග සිතක් උපද්දවගෙන මහමායා දේවියේ බලන්න යන්න ඕන කියලා හිතුවොත් කකුල් දෙක පොළොවට ඇලෙනවා. අඩිය තියාගන්න බැරුව යනවා. ඒක ආශ්චර්ය අද්භූත කාරණාවක්. මහමායා දෙවියට ප්‍රණීත පංචකාමී ලැබෙනවා. කිසිම කෑමක් අප්‍රිය නැහැ. රස්නේ හීතල ඒව මොකුත් නැහැ. ඒ මහමායා දේවිය එසේ සැප විඳිනවා. මහා බෝධිසත්වෝ පළඟක් බැඳගෙන පුටුවට හේතු වෙලා ඉන්න ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වගේ අම්මගේ පිටකොන්දට හේතු වෙලා පළඟක් බැඳගෙන ඉන්නේ. වෙන දරුවෝ ඉන්නේ වැස්සට ගහක ඉන්න තෙමිතෙමි ඉන්න වඳුරු පැටියෙක් ඔළුව ගහගෙන එල්ලිලා ඉන්නා වගේ තමයි අම්මගේ බඩ ඇතුලේ දරුවෝ ඉන්නේ. මහා බෝධිසත්වෝ එරමිනිය ගොතාගෙන අම්මගේ පිටට හේතු වෙලා ඉන්නේ. බඩ ඇතුලෙන් දරුවව පේනවා අම්මට. දරු සුරතල් බලනවා. ස්කෑන් කරලා නෙවෙයි. නේත්‍රා දෙකටම දරුවව පේනවා. මේවා ආශ්චර්ය අද්භූත කාරණා. ඊළඟට පින්වත්නි, මේ විදිහට මහා බෝධිසත්වයෝ මව කුසේ ඉඳින් ආශ්චර්ය අද්භූත කාරණා පහළ වෙනවා. පින්වත්නි, ඒ මහා බෝධිසත්වයෝ වෙන දරුවෝ අම්මගේ බඩේ මාස 10කට අඩුවෙන් ඉන්නේ. මහා බෝධිසත්වයෝ හරියටම මාස 10ක් ඉන්නවා. වෙසක් පොම් පොයේ දවසක මායා බිසව් තමන්ගේ ආච්චිගේ උයන මැදින් යන්නේ. ආච්චි තමයි ලුම්බිනි. ලුම්බිනි කියන බිසවට සතුටු වෙන්න හදපු උද්‍යානයේ තමයි ලුම්බිනි උද්‍යානය. ඒ ලුම්බිනි උද්‍යානයේ මදින් යද්දි සල් මල් පිපිලා. හැබැයි සල් කියනකොට අපේ ලංකාවේ මිනිස්සුන්ට පේන්නේ මේ සල් නිසා තමයි මේ සල්. ඉන්දියාවේ ඒ සල් නෙවෙයි. සල් පිපුණු අත්තක් නේ අල්ලගත්තේ. දැන් ලංකාවේ මේ සල් වල සල් පිපෙන්නේ අත්තේද කඳේද? කඳේ මල් පිපෙන්නේ. ඉන්දියාවේ සල් එහෙම නෙවෙයි, චූටි. කහපාටයි. අත්ත පුරා පිපෙනවා. දැන් අපිත් ඉන්දියාවේ සල් ගස් දැකලා තියෙනවා. මල් පිපිච්ච එකක් අපි දැක්කේ නෑ. ඊට පස්සේ ඒ සල් මල් වලින් පිරිච්ච ලුම්බිනි උද්‍යානය දැක්කා. ඒ සල් මල් පිපුණ ලුම්බිනි උද්‍යානය දැකලා උද්‍යානයට ගොඩ වුණා. ඉතින් ඒ වෙනුවෙන්ම උද්‍යානය හැදිලා තියෙන්නේ. ඒ වෙනුවෙන් මල් පිපිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒ උද්‍යානෙට ගිහිල්ලා ඔන්න ඉන්නකොට සල් මල් පිපිච්ච ලොකු අත්තක් දැක්කා. ඒ අත්ත අල්ලන්න ඕන කියලා හිතනකොට අත දිග මදි. අත්ත පාන්ත උනා. දරුවා බිහි වෙන ලකුණු 15 උනා. වටතිර ඇද්දා. පින්වත්නි, වෙන දරුවෙක් බිහි වෙන්නේ හිස පහලට තියෙද්දි. මහා බෝධිසත්ව එරමිනිය ගොතාගෙන ඉන්න එරමිනියම දිගාරිනවා මෙහෙම පාදක ඉස්සරහට. මේ මිහි මඬලට ඉස්සල්ලාම ලෝකේ පේන්නේ, ලෝකයට පේන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා බෝධිසත්වයන්ගේ සිරිපා. සිරිපා ඉස්සෙල්ලම පේන්නේ. අපි ඔළුවෙන් හිටගෙන ඉපදෙන්නේ. ඔක්කොම අනිත් පැත්ත. සිරිපා පළවෙනියම බිහි වෙනවා කියලා යමක් ඇද්ද ආශ්චර්යයි අද්භූතයි. වෙන අම්මලා දරුවෝ බිහි කරන්න ඉඳගෙන ඉද්දි නිදාගෙන ඉද්දි මහා බෝධිසත්වෝ බිහි වෙන්නේ අම්මා හිතගෙන ඉද්දී.
මේ මඬල කම්පා වෙන්න ගත්ත අප්‍රමාණ ආලෝකෙ විහිදුනා. දෙවියන්ගේ දිව්‍ය ආලෝකෙ ඉක්මවා ලෝකාන්තරික නිරේ පවා ඒකාලෝක වුණා. පින්වත්නි, ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සිදුහක් කුමරු ලෙස ඉපදෙද්දී ඉස්සල්ලාම වඩාගත්තේ මහා බ්‍රහ්මයා. කාමෙහි වීතරාගි කෙනෙක් තමයි ඉස්සල්ලාම ඇඟ ඇල්ලුවේ. දරුවා මව්කුසෙන් ඉපදෙද්දී අම්මගේ ඇඟ දරුවගේ ඇඟේ ගෑවෙන්නේ නැහැ, දරුවගේ හැම අම්මගේ හැමේ ගෑවෙන්නේ නැහැ. කැතකුණු නැතුව උපදින්නේ. වැදෑ මහ කතා නැහැ. ජරාව නැහැ. රතු පලසක තිබ්බ වෛරුඩි මාණිකයක් වගේ. ජරාව බින්දුවක් නැහැ. ආශ්චර්යයි, අද්භූතයි. මහා බ්‍රහ්මයා වඩා ගන්න ඉස්සෙල්ලාම රන් සලුවකින් සතරවරන් දෙවියන්ගේ අතින් දේවියට දෙනවා. අත්තමනා දේවී හෝහි, දේවිය සතුටු වෙන්න. මහේසක්කෝතේ පුත්තෝ උපන්නා, ඔබට මහේසාක්‍ය පුත්‍රයෙක් ඉපදුනා කියලා. පින්වන්නේ, ඒ මහේසාක්‍ය පුත්‍රයා අත්තට දෙනකොටම, දැන් දෙවරු විසින් ඉස්සෙල්ලාම වඩා ගන්නේ, දෙනකොටම මිහි මඬුලට සිරිපා තැබුවා. හාහා පුරා කියලා අවසන් වසාවට මහා පිං උත්තමේ මිහි මඬලේ සිරිපා තබනකොට සිරසෙන් දෝතින් පිළිගන්නා වගේ මහී කාන්තාව මේ මිහි මඬල දෙබා කරගෙන දහසක් පෙති ඇති පියුමක් මතුවුණා. ඒ පියුම් පිට පියවර හතක් උතුරු දෙසට ගමන් කළා. ඒක සත්‍යයක්. ඒ සිරිපා තැබූ දැන අදටත් තියෙනවා. පුංචි සිරිපා තැබූ දැන ලුම්බිනිය අදටත් තියෙනවා. ඒ සිරිපා තබමින් මහා බෝධිසත්වයෝ බමුණු ලෝකයාම වැඳගෙන, මහා බ්‍රහ්මයාත් වැඳගෙන, මහා බ්‍රහ්මයාත් වැඳගෙන නම් ආයේ වඳින්නේ කවුද? ආයේ එතනින් එහා ශ්‍රේෂ්ඨ කවුද? ඒ නිසා පින්වත්නි, මහා බ්‍රහ්මයා වන්දනා කරපු එක, දන ගහපු එක දැකලා මහා බෝධිසත්වයෝ සිංහනාද කරනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මාජාති නත්ති දානිපුනබ්බවෝ. මගේ ආය උපතක් නෑ ලෝකේටම ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි මේ අන්තිම උපත කියලා. ඉපදුන ගමන් ඇවිද්ද බවත්, උපදුන ගමන්ම කතා කරපු බවත් ඒකාන්තෙන් සත්‍යයි, ආශ්චර්යයි, අද්භූතයි. ඊට පස්සේ තමයි පින්වත්නි මහාමායා දේවිය දරුවා වඩාගන්නේ. කිසිම අමාරුවක් නැහැ. මේ අසිරිය සිද්ධ වුණේ ලුම්බිනී සල්වනයේදී. ඒ උතුම් ලුම්බිනී සල්වනයට අපගේ නමස්කාරය වේවා. අපගේ මුනිදුගේ උතුම් සිරිපා කමල පිළිගත් උතුම් ලුම්බිනී සල්වනයට ඒ පිම්බිමට නමස්කාර වේවා. ඒ ලුම්බිනී සල්වනේට වන්දනා කරගන්ට කියන්ට, මායා බිසෞගේ කුසින් වැඩි බෝසතානෝ ඒ මොහොතෙදී පියවරින් සක්මන් කළෝ එහි විහිදු මිහිරි සිහ නන්දින් ලුම්බිනී උයන්හි
ඒජාත චේතිය උතුම් සිරසින් වඳින් මං සාදු සාදු සා. ඒ ලුම්බිනී සල්වනය, ඒ ලුම්බිනී පිම්බිම අදටත් කපිල වස්තුවේ තිබෙන. අදටත් සිරස තියලා වන්දනා කරගන්න පුළුවන්. ඒ ජාත භූමි අදටත් තියෙනවා. එනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු උපත අපි සීකර අපි දැන් ලුම්බිනී සල්වනේ වන්දනා කරමු. ඒ භූමියට නමස්කාර වේවා. පිරුම් පුරබෝසත් පුතු තුසිත පුරින් බැසෙන් මහමායා බිසවුන් කුසෙන් දස මසක්ම වැසෙන් ලුම්බිනි සල්ලුයනේදී මහ පොළොවට බැස වෙඩිය සත් පියුම් මතින් මහපුදුම ලෙස සල්ලුයනේ මල් පිපිලා සුවඳ හමන්නේ මහමායා දේවිය පුතු සුරතට ගන්නේ චමර සලමින් දෙව් බඹ පිරිස සිටින්නේ තුන් ලොවටම සැපත සදන හිරු පායන්නේ චූටි සිරිපතුල් වඩිනවිට රෝස පාට නිලුම් මලේ පාට පිනිනවිට සත් පියවර තබමින් පුතු පෙරට වඩින විට කොපමණ ලස්සනද කියා මෙවි පෙනේ මට අම්මා කෙනෙකුගේ සිතේ උතුරන සෙනෙහස
Mahamaya bisavun hate. Geluwa ganga lese. Balamin tam kusin upan. Bhusat putu dise. Lebuwa sit pura satute. Nivan sepate lise. Sambudu rupate labane. Sundare bimakate. Lumbini saluyanate api. Ava pinakate. Bhusat putu edi bimami. Sihi kote hemavite. Dohat mudung di vandinemi. Nivandakinate. Dohat mudung di vandinemi. Nivandakinate. Dohat mudundi vandinemi. Nivandakinate. Sadhu, sadhu. Sadhu. Ibu kau dikati, no, dikat, tapi kiemu. Lumbini salwani. Malpipi seresuni. Ivisak pohodini. Sihikarami samiduni. Bisaunde peminuni. Uyan siri balemini. Santo Singh evide gosn. Gathak yat nevetuni. Pipun sallatu nemi. Devi et languni. Siuvaram devi varun. Rekvalat peminuni. Punchi bosat baba. Manulovet vadinada. Sadunande paturamin.
දෙව් බඹුන් පැමිණුනේ සිහින් දිය දහරකින් බෝසතුන් නැහැ වුණා සිඟිති පුතු පිළිගන්ට මහ බඹුද පැමිණුණා තුන් ලොවම එළියවි ගන අඳුර නැති වුණා නිරි සතුන් පවයි එළිය දැක සැනසුණා සාදුනාදින් ලොවම මිහිරි හඬ පැතිරුණා දෙව් බඹුන් හා සැවොම සුම්නසින් සැනසුණා සිඟිති බෝසත් පුතා වඩින විට පාතබා සිරිපතුල් පිළිගන්ට සත්පියුම් විහිදුනා ඒ පියුම් මත සෙමින් වඩින බෝසත් පුතුන් මේ ලෙසින් කියන විට මුළු ලොවම සැනසුණා මම ලොවට අග්‍ර වෙමි මම ලොවට පළමු වෙමි මම ලොවට උතුම් වෙමි නැවත කිසි දින නොවෙමි සිඟිති බස් අස අසා රන් රුවක සිරි බලා කල්ප ගණනින් ලැබෙන බුදු කෙනෙකු මතුණා අහසි සිටි දෙව් බඹුන් සලයි චාමර සෙමින් මල් සුවඳ හා සුළං හමයි සිසිලස දෙමින් සිඟිති සිරිපා තැබුවේ මේ උතුම් පින්බිමේ අපිත් පාතබන විට ඒ සිනිදු සුවදැනේ අපිත් පාතබන විට
ඊසිනි දුසුවදනි අපිත් පාතබන විට ඊසිනි දුසුවදනි සාදු 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 අසිරිමත් සම්බුදු තෙමගුල් වර්ණාව